Aidi gatot paran dinne hariyatama gattot tunai meke tiyenne hari ekak tamai computer e moolikama dewal tika kiya denna dinna yanne input e mokadda output e mokadda oyage sarala dewal tika dinna kiya denna athama meke ugalana kiyama hari saralai meka hitan inna maha amaru deyak kiyala hari saralai me wede hidin mama me IT ugarne unoth meka vibbaya lan inne maha lukak wage harida input tika output tika katha karan dina ඊළඟට පරිගණක මතක පද්ධතිය සම්බන්ධව කතා කරන්න දිනවා ඊට පස්සේ මතක ටික කතා කරලා printer වර්ග තුනක් තියෙනවා දෙකක් තියෙනවා ඒ ටික ඊළඟට තියෙනවා monitor වර්ග තුනක් තියෙනවා මේ ටික ගැන කතා කරන්න දිනවා හරිද ඊළඟට මේ තව තියෙනවා internet එකේ තියෙන internet එක තියෙනවා කතා කරලා internet එකේ පොඩි පොඩි බලලා internet එකෙන් කරන දේවල් එක බලලා internet එකේ තියෙන මේ එන මහ ගණන් කරනවා කබ්බේ තන පොඩි දේවල් තියෙනවා ඔකෙනේ තන කුඩේ මේකෙදි ඉඳලා මේ ඉන්ටර්නෙට් එකන සෙල්ලම් ටික බලනකොට හරිද ඒක ඊළඟට දින කරන්ද තමයි මේ අනිත් එක තමයි ඉන්ටර්නෙට් එක ගැදිනවා ඉතින් ඊපස්සේ නම් මේ පද්ධති මේ මොනවද මේ මෘදුකාංග යදු මෘදුකාංග අන්න ඒක ගැන දිනවා මෙහෙම පද්ධති ටික ගැන ඒකක කොටසක් අන්තිමටම තියනවා ටිකක් ඒක තමයි පොඩ්ඩක් ඔය ටික ලේසි ඇත්තටම ඔය ටික පට්ට සරලයි ඉතින් ඊපස්සේ නම් වාරම මේ යදෝ මෘදුකාංග තුනක් සම්බන්ධ කරගන්න word excel powerpoint ඔන්නෝක තමයි පොඩ්ඩක් වැඩි තියෙන පොඩ්ඩක් හරලන එක පොඩ්ඩක් තියෙනවා කතන්දරයක් හරිද මේකෙන් ඉන්නේ ප්‍රශ්න 10යි ප්‍රශ්න 12ක් 11ක් ඉන්නේ නැහැ ප්‍රශ්න 9ක් ඉන්නේ නැහැ ප්‍රශ්න 10ක් එනවා අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් 10 තමයි එන්නේ ඊට වඩා එන්නේ නැහැ 11ක් ඉන්නේ නැහැ කවදාවත් instruction එකේ ඉඳන්නේ නැහැ පිස්සුද කො පිස්සුද කියලා කියවල එහෙම ඉන්නේ නැහැ හරිද ප්‍රශ්න ප්‍රශ්නයක් ඉන්නේ නැහැ a b c d උත්තරෙන් තියෙන්නේ ඒක අරකෝ තමයි ඒ වෙනසක් ඉන්නේ එතකොට ඔයගොල්ලෝ පාඩමේ හැඳින්වීම සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මුලින්ම මේක මම පාඩමේ සිලබස් එකේ තියෙන පාඩම් පිළිවෙලටම කරන්නේ. මට ඒක අදාළවත් නැහැ. මම කරන්නේ මට ඕනේ විදිහට මම මේක අවශ්‍ය දේවල් ටික කවර කරන්න මම හදාගත්තු පිළිවෙල මම මේක කරනවා. හරිද? වෙන මොකුත් මම කොමන්ඩ් කරන්න මට මගේ පිළිවෙල මේ සම සිලබස් පිළිවෙල මම කරන්නේ. මම කරන්නේ මගේ පිළිවෙලට මම මේකක් කරන්නේ මම සාදාගත්තු පිළිවෙලට. එච්චරයි. අන්තිම කොයි ප්‍රශ්න 10 කට ගන්න පුළුවන් එච්චරයි. සාමාන්‍යයෙන් මගේ අනුමානගත ප්‍රමාණය මේ 10 ප්‍රශ්න 7ක් ඕනම ළමෙක් IT කරා හෝ නොකරා 10 පුරන වඩා මොකද 10 බැරි වුණත් මොකද උතන වැරදින්නේ මේ අර මේමයි word powerpoint excel වෙන තමා වලින් තුනක් ගැස්සෙන්නේ ගැස්සෙන්නේ නැහැ සානෝක ඉන්නේ මෙහෙමයි ওই පාඩමනේ යදෝ මෘදුකාංග කියන ওই කොටසින් ඒ කියන්නේ word powerpoint excel වලින් ප්‍රශ්න 4ක් විතර එනවා ඊළඟට සාමාන්‍යයෙන් input output මූලිකම දේවල් ප්‍රශ්න 2ක් විතර එනවා එතන ගොනු කරනවා කරන්නේ නැත්නම් ඒ කියන්නේ මේ මෘදුපත් නෙමේ මොනවද මේ මෙහෙම පද්ධති සම්බන්ධ කරලා ඔක්කොම තියෙන ප්‍රශ්න දෙකක් විතර එනවා. ඔක තමයි එන විදිහ. ඒතකොට ඔතනින් සාමාන්‍යයෙන් හතක් ගහ ගන්නවා කියන්නේ මහ දෙයක් නෙමෙයි. හරිද? තුනක් සාමාන්‍යයෙන් අපි කියමුකෝ පොඩ්ඩක් මොංගල් සීනියර්ස් එක තුනක් ගැදිනා කියලා. ඒතකොට තුනක් තමයි තියෙන්නේ 10න් හතක් තියෙනවා. 10න් 10 කොල්ලෝ නම් ගහනවා කිල්ලොත් ගහනවා බැරි නේද පටලෙදි. ඊට හරින් මෙන්න මේ දිරිමු මේක මේ ගැලමෙන් මේ විශේෂයෙන් කියනවා මේක විදත් කිව්වා අදත් කියලා මොකද නැත්තම් මේක මහා ප්‍රශ්නයක් කියලා ලොකු ප්‍රශ්නයක් වෙන තැනක් නෑ මේක. මේ බයොලොජි කොටස කරන බයොලොජි කොටස කරලා මේ ගෑනම හිතන් ඉන්නනේ මේක මේ මහා මොකද්ද මේක මේ ලොකු දෙයක් මම මේ ලොකු දෙයක් කරන්න හිතන් ඉන්න බයොලොජි කරලා හරිද ડોක්ටර් කෙනෙක් අපේ හෙට දෙන්න යන්න ෆාමසියක් ගන්න හරිද ආච්චි හදිසි රෝග අසනීප මොහොතේ බෙහෙත් දෙන්න ගෙදර කවුසර බෙහෙත් කරන්න ඒ වගේ මගුල් හිතන මේ බයෝ අර පොඩි මේ කේහෙම මගුල් කියන අතට හිතන නෙන්නෙම එක ડોක්ටර් සීන් එකක් ගැන කෙල්ලු හිතා ගන්නනේ නසින් කරන්දරේ ඒ වගේ එකක් නම් බෑ මේක. හොඳ ඒක කොහොමද බෑ මේක කොහොම එකක්ද බෑ. ඒ කියන්නේ මේක කරලා සොෆ්ට්වෙයර් එකක් ලියන්න අපි සොෆ්ට්වෙයර් එකක් ලියන්න. මෙන්න අපේ පන්තියින් අපේ කෙල්ලෝ ටිකට chat කරන්න වෙන WhatsApp වගේ එකක් හදාගන්න. ඒ වගේ මගුල් බෑ බම් මේක කරන්න. හරිද? බලන්න ෆෝන් එක හදාගන්න. එහා උඩ විතරයි ඇන්ටිගේ ෆෝන් එක හදන්න, මල්ලිගේ ෆෝන් එක හදන්න, අයියේ ෆෝන් එක හදන්න, කම්පියුටර් හදන්න, කම්පියුටර් shop එකක් දාගන්න. ඒ වගේ Google වැඩ කරන්න බෑ මේක. මේක මහා නිකන් මේ නිකන් ඇලපම් මෙහෙම එකක්. හරිද? මලේ මැදින පොඩි හිලක් තියෙනවා හිලෙනුත් 100 පංගුවක් වගේ තමයි අද කරන්නේ හරි ඒකිනුත් 100 මේ මම මතකනේ
මේක මේ මුළු මල කියන්නේ මේ IT නම් මේ ලෝකයේ තියෙන සම්පූර්ණ IT නම් මේ මල මේ මැද හිලක් තින්නේ මේ හිල 100 බෙදලා 100 විතර તો 100 පංගුවක් කියන්නේ ආන්ගේ 100 පංගුවත් ආය බලන්න හතරකට ආන්ගේ හිතාම කියන්නේ බන්නනේ පේන්නේ නැති විදිහ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අමීෂයක් වගේ තමයි බලන් දෙන්නේ ඉලෙක්ට්‍රෝන අමීෂයකින් බලලා ඉලෙක්ට්‍රෝන අමීෂය ඒකෙත් ආය තවහ නීතිය වලනවා ඒක තමයි කරන්න තොපි කරන්න කි තේරුම් ගන්න ප්‍රශ්නේ ඒ තරම් මහා පොඩි කොටසක් මේ කරන්නේ මම තු මේකෙන් මේ කරන්න බැහැ ඒ වගේ නැත්නම් ඉතින් ඉතින් මහා ලොකු ලොකු දේවල් කරන්න එහෙම බෑ හරිද ලොකු ලොකු ප්‍රශ්න කරන්න එහෙම බෑ අර පොඩි එම් දී 10 කරාම එහෙම කරන්න බෑ හරිද රයිට් හරි රයිට් ඉතල ඕනෝදන් තර තමගේ තරම හරිද මේක ඇවිල්ලා මේ කම්පියුටර් එක කියන්නේ මේක හැමෝම දැකපු දෙයක් මේක මහා ලොකු මහා අරුම කාරණාවක් නෙමෙයි මේක මේ ෆෝන් එක කියන්නේ කම්පියුටර් එක කියන්නේ කොහොම ගත්තත් මේ හැම දෙයක්ම දැන් කම්පියුටර් එක තමයි මේලා තියෙන්නේ කම්පියුටරයිස් තමයි ලා තියෙන්නේ වාහනයක් ගත්තත් දැන් කම්පියුටර් එකට පත් වෙලා රෝද ටික කරගෙන දැන් නසු තියෙන්නේ හැම එකම මේක කම්පියුටර් එකකින් ඇත්තම උත් එම වාහනේ ගියර් බොක්ස් කම්පියුටර් කරනවා තියෙනවා එන්ජින් කම්පියුටර් කරනවා තියෙනවා ABC ABS කම්පියුටර් කරනවා තියෙනවා සේෆ්ටි වලට මේ එයා බෑග් කම්පියුටර් එකක් තියෙනවා ඒ වගේ ටයිම් වෙනම ඉතින් පස්සේ සෙන්සර්ස් වලන කම්පියුටර් තියෙනවා එවර ওই වාහන ප්ලග් කරලා වාහන ස්කෑන් කරනකොට කම්පියුටර් එකේ ස්කෑන් කරන්නේ ඒ කම්පියුටර් එකේ ස්කෑන් කරනකොට කරන්නේ වාහනේ තියෙන මේ මේවා ටික වාහනේ තියෙන කම්පියුටර්ස් වලින් ගියර් බොක්ස් කම්පියුටරින් හරි ඉතින් පස්සේ එන්ජින් කම්පියුටරින් ඒවෙන් දත්ත ලබා ගන්නවා ඒ දත්ත වහාම විශ්ලේෂණ කටයුතු කරන්නේ කම්පියුටරින් කියන්නේ මේ විදුලිය මත හඳා පවතින එක්තරා උපකරණයක් විද්‍යුත් උපකරණයක් ලෝකයේ තියෙන ප්‍රධානම විද්‍යුත් උපකරණ කම්පියුටරින් කියන්නේ නමුත් මේ බල්බ් එක වගේ වෙන්නේ බල්බ් එකක් කියන්නේ ලොකු දෙයක් තමයි නමුත් කම්පියුටර් කියන්නේ ඊට වඩා සෑහෙන සංකීර්ණ වුණු හිතන්න බෑ නමුත් හිතන මිනිහෙක් වඩා වැඩ කරන මිනිස්සු බව පාලනය කරන්න පෙළඹිච්ච දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ කියන පරිගණක කියන දේ. හරිද? දැන් අපි පරිගණක කියන කම්පියුටර් කියන එක ගන්න අපිට මෙහෙම කරන්නවක් අපේ ක්ලාස් එකේ නැගින් අන්නවත් බලන්නේ. නමුත් කම්පියුටර් එක තමයි සීරම දේවල් කරන්නේ. කම්පියුටර් එක ගැන කතා කරන කලින් මේ කම්පියුටරේ තියෙන ප්‍රධාන කරුණු කාරණා කිහිපයක්. හරිද? කම්පියුටරේ තියෙන මේ දේවල් ටික මම කියන්නේ මවුස් එක, කීබෝඩ් එක, ස්පීකර් එක, මොනිටරේ, ඒක ගැන කියන්නේ මේක ඕන පොඩි එකකින් කියන්න පුළුවන් දැන් මේක මේ IT සැලුන්ට ගන්න දුක IT ගන්න එපා. හරිද? මම කියන්නේ නැහැ මට. හරිද? කම්පියුටරේ මවුස් එක, කීබෝඩ් එක, මොනිටරේ ওই කරුණු කාරණා දෙනවා. ඒක මම පස්සේ කියන්නේ ඒවට සම්බන්ධව එනවා. හරිද? මුලින්ම මම කියන්නේ මේ කම්පියුටරේ සරලව ඩයග්‍රෑම් එකකින් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. සරල ඩයග්‍රෑම් එකක්. හරිද? මෙච්චර එකක් හන්දද. දැන් ඉන්පුට් කියන්නේ මොකද්ද? අවුට්පුට් කියන්නේ මොකද්ද? ඉන්පුට් අවුට්පුට් කරනකොට ඔබලට ඕන තරම් මම කියලා දෙනවා ඉන්පුට් අවුට්පුට් එක. ඇයි විදුලිය කියලා දෙනවා. තාපීති කියලා දෙනවා. කාර්ය ශක්තිමත්තාවද කියලා දෙනවා. ඉන්පුට් එක සහ අවුට්පුට් එක. ඕන තරම් දේවල් ඉන්පුට් කරගන්න පුළුවන්. ඕන තරම් දේවල් අවුට්පුට් කරන්න පුළුවන්. ඉන්පුට් කරන්නේ ආදානය කරන අවුට්පුට් කරන ප්‍රතිදානය කරන ගන්නවා දෙනවා. ඔකට කරන්නේ ඉතින් කම්පියුටර් කරන්නේ ඒක තමයි. දැන් මේ වෙලාවෙත් කම්පියුටරේ කරන්නේ මම දැන් මගේ මේ ශබ්දය ඉන්පුට් කරගන්නවා ඉන්පුට් කරගෙන ඔයගලංගෝ ස්පීකර්ස් වලින් හෝ ඔයගලගේ හෑන්ඩ් ෆ්‍රී වලින් ඒකම ගන්න අවුට්පුට් එකකට මගේ ශබ්ද තරංගයක් ලබා දෙනවා මගේ හඬ හරිද ඔක තමයි මෙතන සිද්ධ වෙන සරල සිද්ධාන්තය වෙන මොකුත් වෙනව නෙමෙයි ඔක තමයි වෙන්නේ හලෝ එතකොට කම්පියුටරේ ගත්තන් පස්සේ මේක තියෙනවා මේ මෙහෙම කරන්නදයක් මේකට පුළුවන් යම් කිසි දෙයක් ඇතුළත් කරන්න ඉන්පුට් කරන්න පුළුවන් යම් කිසි දෙයක් අවුට්පුට් වෙනවා හරිද මේකෙදි ඉන්පුට් කරන්නේ දත්ත නැතුව මේ දැන් මේ වෙලාවේ කම්පියුටරේ මගේ සද්ද ගන්නවනේ මේ ආමේ ප්‍රවීණ කතා කරන හැටි කියලා එහෙම දන්නේ නැහැ කම්පියුටරේ උඩ ඕක මොකක්වත් දන්නේ නැහැ මොන කෙහෙම දුන්නත් කම්පියුටරේ දැනගන්නේ එක්තරා එක දෙයක් විතරයි කම්පියුටරේ ඇතුළේ වෙන්නේ ඉන්පුට් වෙන්නේ දත්ත දත්ත විතර වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ දත්ත පමණයි වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ දත්ත පමණමයි මෙයා කරන්නේ මේ දත්ත දතුරක් කරන් පස්සේ මෙයා මේක ප්‍රොසස් කරනවා මේක යම් කිසි ක්‍රියාවලියක් නතු කර ගන්නවා යම් කිසි ක්‍රියාවලියක් මෙයා භාජනය කරනවා මේක සැකසීමකට ලක් කර ගන්නවා ওই සැකසීමකට ලක් කරන්න තමයි කතන්දරේ තියෙන්නේ. ওই සැකසීම ලක් කරන්න ඇතුලේ තියෙන එක එක වර්ග උපාංග. හරිද? ඇතුලේ විවිධ වර්ග උපාංග තියෙනවා. ඒ විවිධ වර්ග උපාංග හරහා දැන් උදාහරණයක් ගත්තොත් දැන් කම්පියුටරේ දැන් මේ වෙලාවේ අපි ඕගොල්ලෝ කිසිම ෆෝන් එක තියෙනවා. කම්පියුටර් දැන් ඕගොල්ලෝ ඒක ඕගොල්ලෝ අද ඕගොල්ලෝ මේ මවා ගන්න එක තියෙන එක. හරිද? දැන් කොයි වෙලාවකවත් අපිට කම්පියුටර් ඇතුලේ තියෙන කරක් ඉන්නේ නැහැ නේ.
කොම්පියුටර් ඇතුළත තියෙන මොකද දන්නේ ඔකක් නැහැ සමහරක් වමයි. හරි අපි කොම්පියුටර් නැහැ. නමුත් අපි කොම්පියුටරේ ඇතුළේ තියෙන කතන්දරය අපි නොදන්නා වුණාට අපේ කොම්පියුටරේ පේන ලස්සන රූප, ලස්සන හඬවල්, ලස්සන රූ අකුරු, ඒ වගේ ලස්සන දේවල් අපිට පේනවනේ. ලස්සන 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 දේවල්. එතකොට ඒවල ඒව ඒ ඒ තිය ඇතුලේ තියෙන අර සංකීර්ණ ක්‍රියාවලිය මිනිස්සුන්ට සරල කරලා පෙන්නනවා තවත් වෙනම දෙයකින්. මේක මහා බොරු කතන්දරයක් තියෙන්නේ. මේකනේ පට්ට මවපෑමක් තියෙන්නේ. ඇතුලේ වෙන සංකීර්ණ සිද්ධිය මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ. පෙන්නු තුක ගන්න විගුණ ගන්න බෑපන් එහෙම උත් වෙන. හරිද? මිනිස්සු ගන්නෙත් නැහැ නේද? ඒක ඇතුලේ සංකීර්ණ සිද්ධිය වහලා ඒක ලස්සන විදිහට මිනිස්සුන්ට දෙනවා. මේක තමයි ලෝකෙ තියෙන සුපිරිම මිනිස්සුන්ව ගොනා කරමු සුපිරිම උපකරණය මේ තියෙන්නේ. මිනිස්සුන්ව ගොනා කරමු සුපිරිම උපකරණය මේ කොම්පියුටර් කියන්නේ. ඉතින් මේ ලෝක ඉතිහාසයේ පහළ වුණ සහ මේ විශ්වයේ පහළ වුණ සුපිරිම මිනිහක් කියන සතා ගොනා කරපු උපකරණ තමයි මේ කොම්පියුටර් කියන්නේ. මේකේ සංකීර්ණ බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. හැමෝටම තේරෙන්නේ කීප දෙනෙක් විතර තේරෙන්නේ. ඒක ඉගෙන ගන්න මිනිසුන්ට ඔක සම්බන්ධද? හරිද? දැන් මමත් ඔක දින සංකීර්ණ බව මහා ගොඩක් දන්නේ නැහැ. නමුත් මට දන්න නිසා. නමුත් ඔක දින සංකීර්ණ බව අපිට දන්නවත් දැනේ. ඉන්ටර්නෙට් එකේ සංකීර්ණ බව හිතන්නවත් බැහැ. අපිට ඉතින් හරි ලස්සනයි. ඉතින් ඔක ඕපන් කරලා තියෙනවා. ඉතින් ඕන තරම් ගහන්න පුළුවන්. ඒ අකුර ගැහුවොත් එකයි, x අකුර ගැහුවොත් එකයි. මොකද ගැහුවොත් මොකක් හරි කිහිම බලක් එනවා. එච්චර අපිට තියෙන එච්චර. ඉතින් ගැහුවත් දුන්නා එච්චර. නමුත් ඔක දින ක්‍රියාවලිය සංකීර්ණ සිද්ධියක්. ඒතර ඒ සිද්ධිය මෙතන වෙනවා මොකක් හරි ගන්න දෙන දත්තය අනුව යම්කිසි ක්‍රියාවලියක් වෙනවා. එතකොට මේක ඉන්පුට් කරගෙන පස්සේ මේක යම්කිසි ක්‍රියාවලියකට ලක් වෙනවා. ක්‍රියාවලියක්. ඕක නිකන් ඉතින් ප්‍රොසෙස් එකක් ක්‍රියාවක්. ක්‍රියාවලියකට ලක් වෙනවා නතු වෙනවා. ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. ඒක ගැන විස්තර අරගෙන කරනවා. ක්‍රියාවලිය නතු කරලා එයා අවුට්පුට් කරනවා අපිට තොරතුරු. දත්ත නිවි තොරතුරු. හරි තොරතුරු මේක දෙපැත්ත මාරු කරන මේ වචන තේරුම් දෙනවා. දත්තහ උපදෙස්. ඔව් දත්තහ උපදෙස් තමයි ඇත්තටම උපදෙස් දෙනවා මේකට. උපදෙස් දෙනවා. දත්තහ උපදෙස් කියන දේවල් ඇතුළත් කරනවා ක්‍රියාවලිය ලක් කරන සුසු. අනිත් එක මේක හොඳේ. ඔය ID ගැන උන්ට මම කියන්නේ. උඹලා ID වලට ඉගෙන ගන්න තරම් ගැඹුරු මෙතන කියලා දෙන්නේ. හොඳේ ID වලදී සමහරක් වල ලොකු ඔය කියන කතන්දර මම එච්චර ලොකු මෙතන යන්නේ. ඒ කියන්නේ යම් මට්ටමකට යන්නේ. ඒ කියන්නේ ID වලදී සමහරක් වල කියනවා ස්ටෝරේජ් ගැන කතා කරද්දී සංකීර්ණ පට්ට සංකේත කැෂ්මීර් ලීග් ගැන එහෙම කතා කරනකොට RAM එක ROM එක කරලා මහත් දඬුවට යනවා නේ. එච්චර නම් යන්නේ. හොඳේ. මම දෙන මට්ටමේ ඉවර කරනවා. ඒක තමයි කිව්වේ මගේ ප්‍රශ්න අහන්න එපා අවශ්‍ය දෙන්නේ. මේක මොකද මේක නැද්ද අර නැද්ද කියලා මම උගන්වන්නේ සිලබස් එකේ තියෙන විතරයි. ඒ කියන්නේ ගැඹුරට යන්නේ දැන් OS එකක වගේ මේක තියෙනවා නේද අරක මේක මගෙන් මේ වගේ අහන්න එපා වැරද්ද නැහැ. මොකද මම කියන්නේ මට මේක කියන්නේ දී විතර. අනවශ්‍ය වැඩ දාලා මේ මිනිහ මොංගල් කරන්න ඕනේ නේ කියලා ටික මම මේ ආන්තම් මේක කියන් ඉන්නේ. තවත් මොංගල් වුණොත් එහෙම එපා. ගරේ ඉන්නේ තමයි කරන්නේ ප්‍රොබ්ලම් එක ගන්න මම. හරිද? එහෙනම් උගන්වන්නේ අවශ්‍ය දෙක විතරයි. එහෙනම් IT එකෙන් ගලප ගන්න එපා. IT එකයි මේකයි මාර වෙනස්. ඔයගලන් ගේල ලයිට් එකත් එක සංකීර්ණයි මේ මේක මාර සරලයි. ඔයගලන් ගේල ලයිට් එක සංකීර්ණයි පට්ට විදිහට. මේකත් එක මේක ගලප ගන්නවා යන්න එපා. මේක කියන්නේ හෙන උඩින් යන්නේ මේක නිකන්. අර ඔයගලන් මීට කලින් SF මීට කලින් ඔයගල ෆිසික්ස් එක ඉගෙනගත්තේ. ආන් ඊයක තමයි මේක උගන්නේ මම. තේරුණාද? ඔයගල මීට කලින් ෆිසික්ස් එහෙම මැත්ස් එහෙම ඉගෙනගත්තේ නෑ උඩින් ගියේ. ආන් මේ සිස්ටම් එකට මේක උගන්නන්නේ. මේක නේ ගැඹුරට ගිහින් ආර වගේ බන්ධන හැදෙන්න කියලා දෙන්නේ නෑ මේකේ. හෙන සරලව යන්නේ. හරිද? රයිට්. දොර දත්තහ උපදෙස් ඇතුළු කරනවා ක්‍රියාවලියට ලක් කරනවා අවුට්පුට් එකට දෙන. ඊට දෙනවා තොරතුරු. හරිද? දැන් මොකද්ද මේ දත්තහ තොරතුරු කියන්නේ? දැන් මේක හතන්දරේ. හරිද? දැන් අර දැන් අපි පොඩි දැන් පොඩි කාලේ කියනවා දැන් මෙහෙම හතන්දරේ පොඩි කාලේ මාත් මේක හිතන්නේ මොනවද කරන්නේ මම පොඩි කාලේ මොකද කරන්න කරපු දේවල් තමයි. ඔගොලු මම දන්නවා මම විතරක් මේක හිතුවා. මම හිතනවා ඔබ කොහොමද හිතනවා. හරිද? පොඩි කාලේ රේඩියෝ කාස් එහෙම රේඩියෝ කාස් එහෙම මියුසික් රේඩියෝ කාස් රේඩියෝ සද්දේනනේ. දැන් අපි හිතන් ඉන්නේ පොඩි කාලේ රේඩියෝ එක අස මිනිස්සු ඉන්නවා කියලා. ටීවී එකේ පිටිපස්සේ මිනිස්සු ඉන්නවා. නමුත් පිටිපස්සේ මම මවුස් එකක්වත් නැහැ. මොන මිනිහෙක්වත් නැහැ. කුරු මිනිහෙක්වත් නැහැ. හරිද? එතකොට ටීවී එක අස මිනිස්සුත් නැහැ. ටීවී කසේ ඇති හඬකුත් නැහැ. මූණෙක්වත් නැහැ. රේඩියෝ කසේ මිනිහෙක් ඉන්නත් දැන් නමුත් අපි හිතුවා පොඩි කාලේ රේඩියෝ කසේ මිනිස්සු ඉන්නවා කියලා. පොඩි කාලේ අපි ගියාන් ඉතින් අර පොඩි කමනේ හිතුවා මේ දේවල්. හරිද? ඒ වගේ දේවල් පොඩි පොඩි කාලේ හිතලා තිනා. ඒවල් කඳු කන්දක් හැබැයි වෙන රටක් ඇදී කන්දකින් එහා පැත්තේ තව රටක් වෙන් වෙනවා. ඒ වගේ දේවල් ඉතින් අර පොඩි කාලේ මට හිතලා තියෙනවා. කන්දක් කඳු වලින් ප්‍රවාල වෙන් වෙනවා. එහෙම එහෙම ඉතින් හිතලා තියෙනවා. හරිද? ඔය අහස බැලුවෙන් පස්සේ නිල් පාටට පේනනේ උඩ අහසේ බලාපොරොත්තු. මම හිතන් හිටියේ මම හිතුවා කාලයක ඒ දින ඇත්තේ අර ලොකු ලෝක ගෝලේ තියෙන්නේ අපේ ලෝක ගෝලේ. ඒ ලෝක ගෝලේ රවුම තියෙන්නේ. අර ඒ රවුම ඒ කවච තමයි අර උඩින් පේන්නේ කියලා මට හිතුන කාලෙක. ඒ වගේ ඉතින් ඉතින් දේවල් හිතුනා ඉතින්. ඒ වගේ ඉතින් ඔයගොල්ලෝ හිතන දේවල් තියෙනවානේ. හරිද? ඉතින් මේකෙත් මේ දින එක දේවල්. දැන් මේකෙදි ඔය මොන දේ තිබ්බත් මොන මෙතන ෆොටෝ එකක් නෙමෙයි වීඩියෝ එකක් නෙමෙයි මොන දේ දුන්නත් කම්පියුටරේ දන්නේ නැහැ මොකද දෙන්නේ කියලා. මෙයා දන්නේ
මෙයා මේවා ගන්න ඇතුළට මෙන්න මේ විදිහට එක හා බිංදුව කොමනද එක හා බිංදුව එක සහ බිංදුව දීමේ ඉලක්කම් දීමේ ඉලක්කම් එක හා බිංදුව නෙගටිව් නම් බිංදුව පොසිටිව් නම් එක එක හා බිංදුව එක හා බිංදුව භාවිතා කරලා තමයි දෙන தත්ත්වය මෙයා තේරුම් ගන්නෙ මොකද මේ දෙන්නේ දැන් උදාහරණයක් අපි දැන් කීබෝඩ් එකේ A අකුර ප්‍රෙස් කරොත් එහෙම අපට පේනවා A අකුර වැදුනා කියලා නමුත් ඕකයි A අකුර ඔබනවා කියන්නේ தත්ත්වයක් ඇතුළට යවනවා කියන එක தත්ත්වය ඇතුළට යවනකොට A අකුරක් යන්නේ නැහැ අපසුරට ඕක හඳුනන්නේ එක හා බිංදුව වලින් සංයෝජනෙ වෙච්ච ලූ කෝඩ් එකක් අපි A අකුර ඔබනකොට A අකුර ඔබනකොට ඇතුළට යන්නේ කම්පියුටර් ඇතුළට යන්නේ දැන් අපි ඔන අපි A අකුර ඔබනවා தත්ත්වයක් ඇතුළට යවනවා ක්‍රියාවලියකට යවනේ ඒ ක්‍රියාවලියට යන්නේ මේකෙදි එක හා බිංදුව ඇතුළත් වෙච්ච ලූ කෝඩ් එකක් ඒ කෝඩ් එක ක්‍රියාවලිය ලක් කළා ආයි තෝතෝ විදිහට අපිට දෙන්නේ නැහැ ඒ ඒක බිප්පු දෙන්නේ නැහැ අපිට දෙන්නවා A අකුර ඔයාලා තේරෙනවද කීබෝඩ් එකෙන් A අකුර එපුවෙන් පස්සේ ඒක ඇතුලෙන් ගිහිල්ලා ක්‍රියාවලියකට භාජනය වෙලා ඩිස්ප්ලේ එකෙන් පෙන්නන අවුට්පුට් එක විදිහට A අකුර දැන් ඒක තේරෙනවද මෙතන මේ තොරතුරු කෙනෙක් ගත්තා පස්සේ දැන් A අකුරක් අපි දැක්කන් පස්සේ මේක අපිට දැන් අපි තොරතුරු අපි දැන් සාමාන්‍යයෙන් මේක A අකුරක් නම් ඔය ඔහම වැදුනොත් එහෙම හරිද මේ A අකුරක් දැක්කොත් මෙතන තමයි මේ දීන්නේ ඉංග්‍රීසි වලින් මුල්ම අකුර මේක මොකක් හරි ලිස්ට් එකක් නම් ගහන්නනේ මේකේ මුල්ම ලිස්ට් එකේ මුල්ම අංගය ඒ වගේ අපිට මොකක් හරි ID එකක් එනවා මේක තොරතුරක් යම් කිසි ආකාරයක තොරතුරක් ලැබෙන්න ගන්න පුළුවන් එතකොට කම්පියුටරයකට සද්දයක් දුන්නත් හඬපටයක් දුන්නත් අපි තමයි හොඳටම කරේ කියලා කිව්වත් කොහොම කිව්වත් හරිද යන්නේ ඇතුළට එක බිංදුව ඕකෙන් තමයි ඔක ඇතුළට යන්නේ හරිද ගිහිල්ලා එළියට අවුට්පුට් එක යනවා එළියට අවුට්පුට් එක ඉතින් විශ්වේ පුරා විහිදී ගියා හරි අපි තමයි හොඳටම කරේ හරි මොකක්ම හරිකම් අපිට ඇවිත් එනවා අවුට්පුට් තොරව ඒක ඉතින් අපේ අම්මට අපි තමයි හොඳටම කරේ ඒක අපිට hina යනවා ඒක තොරතුරක් අපිට තොර මෙතනදී දත්තහ උපදේශ ඇතුළත් කරනවා හරිද ඒක යම් කිසි ප්‍රොසෙස් එකකට සැකසීම් කරලා ලක් වෙනවා සැකසීම් කරලා ලක් කරලා තොරතුරු ඉන්නවා ඕක තමයි කම්පියුටර් එකේ සරලම කරන්දරි දත්තහ උපදේශ දෙන්නේ එළිය දෙන්නේ තොරතුරු ඒතකොට මෙතන දෙයක් තියෙනවා අපිට දත්ත දිහා බලලා දත්ත ඇසුරෙන් නිගමන වලට එළඹෙන දැ දත්ත දිහා බලලා අපිට නිගමන වලට එළඹෙන දැ දත්ත වලින් කිසිදු නිගමනයකට එළඹෙන දැ ඒක නිකන් දත්ත කොටක් පමණයි ඩේටා තොරතුරු ගත්තොත් එහෙනම් තොරතුරු මගින් අපිට යම් යම් නිගමන වලට නිගමන තීරණ වලට එළඹෙන්න පුළුවන් යම් යම් නිගමන හා තීරණ වලට එළඹෙන්නට පුළුවන් ඒතකොට කම්පියුටරේට දත්ත දෙන්නත් තොරතුරු දත්ත ඇතුළත් කරනත් තොරතුරු අපිට දෙන්නත් මේ අතින් දීලා අතින් ගන්න බැහැනේ ඕකට පාවිච්චි කරන ඩිවයිසස් ඉන්පුට් හා අවුට්පුට් ඩිවයිසස් අන්න ඒ ඉන්පුට් හා අවුට්පුට් ඩිවයිසස් මොනවද කියලා අපි මෙතනින් පස්සේ කතා කරන්න ඕන හරිද නෑ කරන්ට් එක නැතිද හොඳට අවුලක් නෑ කරන්ට් දිනවා රයිට් මම පොඩ්ඩක් කියන ගෑනු ළමයි මම මේ කතා මේ කියා දෙන විදිය ඕගොල්ලෝ තේරෙන්නේ මම මේ දැන් මේ පාඩම කියලා නෝ ඔයාලා මම කියන දේ තේරෙන්නේ මම මේ සරල විදිහට කතා කරන්නේ පොඩ පොඩි කියන තේරෙන්නේ කියන ළමයි ඔක්කොම අල්ලේ කියලා ගෑනු ළමයි නැත්නම් මේ මොකක් හරි වෙයි නැත්තම් ID එකද තේරෙන්නේ මොකක්ද කියනවා ඈ ID set එක තේරෙනවද ID ගෑන් එක අපේ තේරෙන්නේ මම කියන සිය තේරෙන්නේ මම මේ දැන් මේක වෙනම කතාවක් නේ ඒකද පොඩ්ඩක් මේක මේ සරලව කියා දෙන්නේ එන පොඩි පොඩි දේවල් ටිකක් තියෙන හැබැයි හරිද රයිට් ලියකට දැන් ඔක මොකක් හරි ලියකට මොකක් හරි දැන් මොකක් තර ලොකුමක් හරි මොකක් හරි ඉලක් හරි හදක් කරලා දැන් ලියකට මලක් හරි කමන්න දැන් ලියකට මේ මම කියන එක ලියකන්න ලියකන්න හරිද ID තමයි ඉතින් ලියන්න ඕනේ නැහැ ඕන නම් ලියවත් කමන්න නැහැ නැත්නම් ඉතින් ලියවත් කමන්න නැහැ නැත්නම් ඕනේ හරිද රයි මාතුකාවක් නැහැ මාතුකෙන් තොරතුරු තාක්ෂණය කියලා කරනකොට තොරතුරු තාක්ෂණය තොරතුරු තාක්ෂණය කියන්නේ ලේහර මාතෘකාව පරිගණක කියලා. මොනවද කියලා? පරිගණක. ඉනා තමයි ඉස්සරම පරිගණක. හරිද? රයිට්. ඔව් ලියන්න තමයි ඉන්නේ. හරිද? ලියන්න තොරතුරු තාක්ෂණය කියලා. දැන් කියලා යන පරිගණක. තරු මුදල් දෙන්න පරිගණක. හරි මම පොයින්ට් වශයෙන් ලියා ගන්න ඕකට ගේතියි. හරි පරිගණකේ මුල්ම පොඩි මාට්ටුවක් ඇරලා. හරිද? රයිට් ලියා ගන්න. පරිගණකේ යනු පරිගණකේ
පරිගණක මොන පරිගණක තිබ්බත් ලෝකේ තව ඉදිරියට මෙතනින් පස්සේ ලෝක මෙතනින් පස්සේ මේ කොච්චර පරිගණක තව එක 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 වර්ගයවා හරිද කොච්චර පරිගණක තව සුලම් වලින් ක්‍රියාත්මක වෙන පරිගණක මුහුදු වලින් ක්‍රියාත්මක වෙන පරිගණක එහෙමයි වරන් ඉන්නේ නැහැ හොඳේ පරිගණක කොහොමවත් නේ විදුලියෙන් තමයි විදුලිය හදා ගන්න ඉතින් මොනවා කරකවයි දන්නේ මොකක් කරකෙව්වා විදුලිය තමයි වැඩ කරන්නේ තුනේ සුලම් වලින් මියන් ඉපද වෙන පරිගණකක් ලංකාවේ සිදුවෙච්ච ඉපදවයි එහෙම නම් ඉන්නේ නැහැ කවදාවත් හොඳේ එහෙම හිතන්නත් එපා එහෙම යනවා කියන්නේ සුලම් බලෙන් තමයි මොකක් කරේ කරකවලා ඒකෙන් තමයි කරන්ට් එකක් මොකද මේක විදුලිය මම යැපෙන උපකරණයක් හරි ලියා ගන්න පරිගණක පරිගණක යනු විදුලිය මත යැපෙන්නා වූ හරි විදුලිය මත යැපෙන්නා වූ පරිගණක යනු විදුලිය මත යැපෙන්නා වූ උපකරණ විද්‍යුත් උපකරණයකි විද්‍යුත් උපකරණයකි විද්‍යුත් උපකරණයකි පරිගණකයට පහස ලක්ෂණ පවතී. මෙයන් විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි ඉතින් ලියගමු. මේ මේකේ මේ විශේෂ ලක්ෂණ ටික මේ විශේෂ ලක්ෂණ පැහැදිලි කරන්න වෙන්නේ නැහැ උනේ. ඒක හරි ඒක මේ විශේෂ ලක්ෂණ ලියන්න තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. මෙයා අසීමිත අසීමිත ශක්තියක් අසීමිත මේ ශක්තියකගේ විශේෂ ශක්තියක් වගේ මුළු දෙය සනීප කරන්න දෙන්නේ මොකද බෑ. මෙයාට තියෙන අසීමිත වුණු මතක ශක්තියක්. හරිද? දැන් අපි ඒක කියන්නේ අපිටත් මතක ශක්තියක් තියෙනවා. නම් අපිට වඩා මතකේ තියෙන කම්පියුටරේ. ඒක ගැන දැන් මෙහෙමයි. දැන් අපි දෙයක් දුන්නොත් එහෙම යම් කිසි මොහොතකදී අපි දෙයක් මෙතන දුන්නොත් එහෙම ඒක මෙයාට පුළුවන් එක සෑහෙන කාලයක් ඒ ආකාරයෙන් මඟ දෙයක් අපිට දැන් බලහම් මේ මෙච්චර ඕනේ නැහැ හරිද මෙන්න මේක හිතන්නකෝ ඊරක මොනවද කියලා හන දැන් ඊයේ දවල් මොනවද කියලා හන ඊයේ දවල් 12ට මොකද කරේ ආ කියන්න බෑනේ මොකද කරේ දැන් මට කියන්න මොනවද කරේ කියලා හරි වැඩක් නැහැ මට ඒක කියන්න බෑනේ නමුත් අපිට මතකේ තියෙනවා මම මනුස්සයෙක් මතකේ තිබ්බවලුනේ මතකය සමහරක් වෙලාවට දැන් මෙච්චර මේක තමයි දැන් මේ උගන්වපු දේ ඔයාලා මන්ද අරගෙන දැන් හුදෙම කියාපු උත්තරේ නමුත් පොඩි පොඩි කියලා අඩු වෙනවනේ නමුත් මේක එහෙම වෙන්නේ නැහැ දැන් මේකට දුන්න දේම අවුරුද්දකට කලින් දුන්න එකක් දැන් දෙනකොට මේ අනේ මේක මට මතකයි මේ කියලා මේ වාක්‍ය මට මතකයි එහෙම වෙන්නේ නැහැ දුන්නු දේ දුන්නු දිහා දෙනවා ඒකයි කිසි විස්සත් මීහයන්ගේ මතකේ තමයි මේකේ තියෙන ඕන නැහැ නේද දුන්න දෙයක් ආයේ වෙනස වෙන්නේ නැහැ ඒක එහෙම අපි අපි දෙන්නුත් පරදින අයරෙන්න මේකෙන් වරද ගන්න එහෙම අපි මොනවද දැන් අර මේ යන්නේ එහෙම කතන්දරේ දැන් අර ඖෂධ මේකේ මේ මතක ශක්ති මතක ෆෝල්ඩර් එක ඩිලීට් වෙනවා ඉන්ජිනේ කෙනෙක් ගතේ හරිද ෆයිල් එක ඩිලීට් වෙලා දැන් ඒක කම්පියුටර් ඩිලීට් කරන්න මට මේක බර වැඩි එහෙනම් මම ඒක ඩිලීට් කරනවා ඒක ඩිලීට් කරන්නේ මිනිහගේ අතින්ම තමයි ඩිලීට් වෙලා තින්නේ ඒක දිනවලු ෆයිල් එක ඇතුළේ දිනවලු ගුණ ලක්ෂ 11ක් ඒ ඖෂධ ඖෂධ රෙජිස්ටර් කරන විදිහ වගේ ගොඩාක් ලොකු ලොකු මේ එකක් ෆයිල් එකක් ඩිලීට් කරලා ලක්ෂ 11යි දැන් මොනවායි මොරටු විශ්වවිද්‍යාලයේ ආයි ෆැකල්ටි එක ඔබ දැන් හදන්න හදන්නේ මේ ආයි රිකවර් කරලා ගන්න රිකවර් කරලා ගන්න පුළුවන් ඒවා ආයි අරස ගන්න පුළුවන් ඉවත් පුළුවන් මේක දැන් මේක පුළුවන් මතකද ඩිලීට් කරපු ආයතන ගන්න පුළුවන් මොකද කම්පියුටරේ දානවා කම්පියුටර හැදුවේ මිනිහමනේ මිනිහ තමයි මිනිහ කියලා ගෝම් ගන්න ටික එහෙනම් ඒ වටේ ආයි තින් දිහා තමයි මේ මේක හදලා තියෙන්නේ මිනිස්යන් තමයි හදන්නේ ඉන්නේ මිනිස්යාගේ මිනිස්සේ මට්ටම තේරුණා තමයි හදලා තියෙන්නේ මිනිස්සේ මට්ටම තේරුණා තමයි හදලා තියෙන්නේ හරිද එතකොට මේක දිනවා අසීමිත ශක්තියක් ඥාන ශක්තියක් නෙවෙයි මතක ශක්තියක් කියලා ගන්න පරිගණක හේතු විශේෂ ලක්ෂණ පරිගණක හේතු විශේෂ ලක්ෂණ හා හැකියක් පිළිවොත් කමන්නේ පරිගණක හේතු විශේෂ ලක්ෂණ හා හැකියක් හරිද අංක 1 විශාල වූ මතක ශක්තිය විශාල වූ මතක ශක්තිය මේක මතක ශක්තිය කොහොමද මයින්නේ දැන් අපේ මතක ශක්තිය කොහොමද මයින්නේ අපේ මතක ශක්තිය මයින් කරන එකම ක්‍රමයක් විදිහින් මතක ශක්තිය මයින් කරනවා බෑ ඒකෙන් මයින් බුද්ධිමත්ම IQ ලෙවල් එක නමුත් මේකෙන් මයින් බෑ IQ ලෙවල් එක මේක කියන්නේ මතක ශක්තිය කොහොමද ශක්තිය මයින්නේ මෙයාගේ මතක ශක්තිය කියවෙන්නේ කිලෝබයිට් ගිගාබයිට් මෙගාබයිට් ටෙරාබයිට් ඔන්න ඔය ආකාරයට බයිට් වලින් හරිද කොහොමද තොර මේක මේ චක්‍රය වැටෙන්නේ බයිට් කරනදි කොහොමද එන්නේ බිට් කියලා කියන බිට් බිට් කියලා කියන එකක් තියෙනවා ID ළමයි බිට් 8ක් බයිට් එකයි නේද ඈ බිට් 8ක් බයිට් එකයි එහෙම නේද ඈ බිට් 8ක් ඔකට කියන බිටු කියලා කියන සිංහල බිට් කියලා කියන්නේ බිට් ඒ කියන්නේ බිට් කියලා කියන්නේ මෙන්න මේවට දැන් බිට් 8ක් කොහොමද එක බිට් එකක් කියලා කියන බලන්න අර මේ දැන් මේ 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 කියන එක බිට් එකක් මේ තව බිට් එකක් මේ දැන් A අකුර
අපි ප්‍රෙස්කෝත් එහෙම ඉතින් මෙහෙමයක් වෙන්න ඕන එක බින්දු මට මතක විදිහට මම මේ අදීමු වල මතක නැහැ හරියටම බින්දුව 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 ඒ අපුර කොහොමද දින්නේ මම මම අපි දෙනවා ඕනෝ කියලා ඒ අපුර ගැහුවෙන් පස්සේ හරිද හරිද බි අපි ඒ අකුර ගැහුවා පස්සේ මේ වගේ කේතයක් වදිනවා ඒක තමයි මේ කේතිය ඒ කියන්නේ ඒක තමයි ඒ අකුර ප්‍රෙස් කරොත් එහෙම ඒ අකුර ප්‍රෙස් කරොත් එහෙම ඒක මතක තියාගන්න මතක ශක්තියෙන් බිට් 8ක් වැය වෙනවා එයි මේ 1 2 3 4 5 6 7 8 අපි ඒ අකුර ප්‍රෙස් කරොත් එහෙම අපි දුන්නේ මේකේ කෝඩ් එක බින්දුවේ ද බින්දුව ඔකේ තමයි යන්නේ හොඳ මොකද දැම්මද ඔක තමයි යන්නේ b අකුර තමයි බින්දුව 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 තමයි අකයි දැක්කම මෙතන බින්දුව බින්දුව එක බින්දුව එහෙම මේ එක හා බින්දුව වෙනස් වෙන්නේ මේකේ වෙන වෙනස් වීමක් වෙන්නේ නැහැ එතකොට මේ a අකුර ගැහුවොත් මතකයෙන් bit 8ක් වැය වෙනවා මේක මතක තියාගන්න හරිද එතකොට මේකද මතකෙ තියෙන මේ විදිහ bit 8ක් කියන බයිට් එකයි හරිද බයිට් එකයි හරිද bit 8ක් බයිට් එකයි හරිද බයිට් 1024ක් බයිට් 1024ක් කිලෝබයිට් එකයි KB කියලා කියන්නේ මොකද KB එතකොට කිලෝබයිට් බයිට් කියන එකකින් B අකුරෙන් කියන්නේ අර වගේම තමයි හරිද හරි හරි ගමන් නැහැ එච්චර ඒක කතා කරන්නේ මේ සරලකම හරිද අර කිලෝ ගිගා මෙගා ටික ඔහොම වෙනවා දැන් හරිද එතන කිලෝබයිට් 1024 දැන් මම මේක පැත්තෙන් ගියා ගන්න ගැල්ම කියන ගැල්ම කියන පොල්ලුතු මතන් එතන ගියා ගන්න කිලෝබයිට් 1024 මෙගාබයිට් එකයි මෙගාබයිට් එකයි MB එකක් හරිද ඔය MB ගාන වලින් ඉන්න ඔයගොල්ලෝ හින්දු එහෙම ෆොටෝස් එහෙම MB වලින් ඉන්න ඔය තමයි ඊළඟට වදිනවා MB එකයි බල MB 1024ක් ගිගාබයිට් එකයි MB 1024 ගිගාබයිට් එකයි බල ගිගාබයිට් 1024ක් ගිගාබයිට් 1024ක් terabyte එක තමයි ඉතින් ඕක තමයි දැන් තියෙන තියෙන හැමෝම ඉතින් බයිට් කරන්න දෙන්නේ නැහැ terabyte එකේ දෙකේ කොහොම තමයි ඉතින් දැන් මගේ අපේ ෆෝන් වල සාමාන්‍ය දැන් මගේ ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් එක gigabyte 64 මගේ එක ඉතින් 128 එනවා 256 එනවා මම දන්න තරම් 256 512 ළඟ ඉන්නේ නැහැ දැකලා නැහැ 256 නම් එනවා 512 ළඟ මට මතකයක් නැහැ terabyte එකකින් දැන් නම් එනවා terabyte එකේ ඉතින් hard disk තියෙනවා hard disk අපේ අපේ මේ hard disk තියෙනවා සුපිරි පරිගණකවලදී ගොඩක් වර්ග තියෙනවා ඉතින් හරිද රයිට් ඕගොල්ලෝ ඉතින් මේ ප්‍රමාණය ඉතින් මේ අපේ මේ ID වලට තව ඉතින් ඔතනින් හරි තව පට්ට වඩා තියෙනවා හරිද අපිට වැඩක් නැහැ මේ ටික ඉතින් හරි අපිට වැඩක් නැහැ මේ ප්‍රමාණය අපිට ඇති මේ වැඩේට හරිද රයිට් මේ තියෙන මතක චක්‍රය මතක පරිමාණය තමයි මේ තියෙන්නේ හරිද දැන් ඕගොල්ලෝ ගෑනුමයි දැන් ගෑනුම කියන්නේ මොකද අපි දැන් ලියගමු එතකොට මතක ශක්තිය දැන් ඕනේ විශේෂ මතකයක් ඇති කියලා. යටි මේක ලියන මතක චක්‍රය කියලා මතක මතක පරිමාණය කියලා කොහමද මොකක් හරි කමන්නේ නිකන් හරි කමන්නේ ලියගන්න ඕන. මතකේ විදිහ මොකද ඕකෙන් එකක් දෙයක් අහන්න එකක් දෙයක් අහන්න නැහැ. වැරදිලා අහයන් අර අත දාල ප්‍රශ්නයක් ගත්ත වෙලාවක මහාචාර්යර මේක අහුම් තියම් කියලා බෑනේ. එහෙනම් ලියගන්න. අපි ගන්න ෆොටෝ එකක් පවා ඒ ෆොටෝ එකේ පික්සල් ප්‍රමාණය පික්සල් ඩෙන්සිටි එක අනුව පික්සල් ඩෙන්සිටි එක පික්සල් ඝනත්වය අනුව ඒක මේ වෙනස දැන් පික්සල් ඩෙන්සිටි එක දන්නවනේ ඔය ෆොටෝ එක ලං කරාම පික්සල් පේනවා පොඩි පොඩි පොඩු පේනවා ඒ පික්සල් පික්සල් ඩෙන්සිටි එක වැඩි නම් ෆොටෝ එක ක්වොලිටි එක වැඩි පික්සල් ඩෙන්සිටි වැඩි නම් ෆොටෝ එක ක්වොලිටි එක වැඩි ඒතර පික්සල් එකේ පික්සල් එක දැන් ඔය හොඳ කැමරාවසල පික්සල් එක වැඩි පික්සල් ප්‍රමාණය වැඩි පික්සල් ප්‍රමාණය වැඩි ඒ ආයේ කාචයේ හරහා ඇතුළට වෙන නාභිගත වෙන ආලෝක මේ කදම ප්‍රමාණය වැඩි ඒ හින්දා එතනදී පික්සල් ප්‍රමාණයත් වැඩි වෙනවා හරිද right over ඔව් හරිද මම ඔබ මතක ඊළඟට මේක මේ
නිවැරදි බව සෑහෙන වැඩි නිවැරදි නිවැරදිතාවය නිරවදිතාවය කියන්නේ මේක තමයි නිරවදිතාවය නිවැරදි මේකෙන් දෙයක් කරොත් හරියට නැහැ කැලේ එක ගහුවොත් කැලේ එක ගහුවොත් එහෙම මේක මොකක් හරි ඉලක්කම දෙයක් මොනිද කියන්නේ ඒක හරියම තමයි ආයෙත් වැරදින්නේ නැහැ නිරවදිතාවය 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 Devi ඒක මේ ප්‍රොසෙසර් එකේ තියෙන හැකියාවම වෙනසක් දැන් සමහරවිට දැන් මගේකින් කරන වැඩ ටික මීට වඩා පල්ලෙහා මට්ටමකින් පල්ලෙහා ජෙනරේෂන් එකේ ලැප් එකකින් කරලා දෙන්න පුළුවන් දැන් මගේකින් කරන වැඩ ටික මොකද්ද කියලා ඉතින් තව මීට වඩා ලොකු උඩම ජෙනරේෂන් ලැප් එකකට අපි දැන් මගේ සමහරකට දැන් ඉස්සර මම මේක වැඩ කරන කාලේ ඔය මේ ඉගෙන ඔය ඉස්සර මම ඔය මේ ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් එක මම ඉස්සර කාලේ ඉගෙන ගත්ත ඉගෙන ගන්න තනින් කරා ඒ කාලේ ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් එක මගේ වැඩ කරන දේම අමාරු දුවන්නේ පස්සමන් සොලිඩ් වර්ක් මේක වැඩ කරා VB1 කෝඩ් අපි ලැන්ග්වේජස් ඉගෙන ගත්තා සොලිඩ් වර්ක් ඔටෝකැඩ් ඉන් ඩ්‍රෝවිං වලින් ඉතින් ඒක පොඩ්ඩක් මේක අමාරුයි ඒ කියන්නේ ඒ බර දරාගන්න බැහැ මේකට මේ මගේ මගේ ඉතින් මේක හරි අහිංසක ලැප් එකක් මේක ඉච්ච ලොකු දෙයක් නෙවෙයි මේක ඉතින් ඒ බර දරාගන්න බැහැ මේකට වැඩ දෙනවා කරන්න කියලා කරගන්න බැහැ හේතුව මේකේ තියෙන මේකේ තියෙන ප්‍රොසෙසර් එක මේකේ තියෙන හැකියාව නෑ ඒ වැඩේ කරන්න ඕනේ ඉතින් කම්පියුටර් දැන් සින්දුවක් ප්ලේ කරන කම මොකක් හරි චිප් ට්‍රැක් අරගෙන මේ වගේ දෙයක් ඉතින් ඕන එක කරන්න ඕනේ මොකද මේ වගේ දෙයක් ඉතින් එක හරි සම්බන්ධයක් කරන්නේ අය කොහොමද වැඩ දෙනවා කරන්න ඕනේ right කැල් එක දෙන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් කරන බැරි කැල් එක. ඒ කියන්නේ සාමාන්‍ය ඇට්ලස් කැල් එක මම කැල් එක ගියා මම දන්නේ නැහැ මම මේක පොඩ්ඩක් බලලා කියන්නම්. රයිට් දෙවෙනි එක කාර්යක්ෂමතාවය. කාර්යක්ෂම බෝ මෙයා කාර්ය මෙයා හරි කාර්යක්ෂමයි. හරි ඉක්මනට තත්කාල වැඩ කරනවා. කාර්ය අපේ කයි ගහන කයි වුත් ඇත්තෙත් නැහැ මේකට ඉතින්. ඒ හිඳදී වැඩි කොහොම කරලා තියෙන තව ලැප් එකක් ඔතන ලැප් එකක් තිබ්බත් තියෙන කතාවක් නෙවෙයි ඉතින් තනියම වැඩ කාර්යක්ෂමයි. හරි හොඳයි එෆිෂන්සි එකක් තියෙන කාර්යක්ෂමතාවය. වේගවත් බව හරි ස්පීඩ් මේක වේගවත් ඒ කියන්නේ මේක දුවන්න පයින් නෙමෙයි කරන්නේ නැහැ මේක යම් කිසි දෙයක් කරනකොට ඒ වැඩේ කරන ගතම කාලේ හරි අඩුයි හරි වේගවත් මේක පරිගණකය right ඒතර සාමාන්‍යයෙන් ඔය ටික ඉතින් ප්‍රමාණවත් ඕලගේ MCQ එක ඉතින් ඕකෙන් සාමාන්‍යයෙන් හිතලා බලලා ඉතින් කරන්න පුළුවන් ඒ කාරණාව හරිද මේක බුද්ධිමත්ද කම්පියුටරේ බුද්ධිමත්ද අන්න එක උඩම කියන්නේ බුද්ධිමත්ද කියලා කම්පියුටරේ බුද්ධිමත්ද කම්පියුටරේ බුද්ධිමත් නැහැ හොඳේ කම්පියුටරේ බුද්ධිමත් නැහැ බුද්ධිය කියන එකයි මත කියන එක දෙකක් වෙයි දැන් අලියට මතක තියෙන හොඳට අලියට අලියට හොඳ මතකයක් තියෙන අලිය බුද්ධිමත්ද කියනවනේ අලිය බුද්ධිමත් නැත්නම් අලිය හොමිදී අලිය බුද්ධිමත් නැහැ අලියට තියෙන්නේ මතකේ කොමනයි මතක හොඳ මතකයක් තියෙනවා යාට එච්චරයි මතකේ තිබුණ බුද්ධියේ මතක වෙනස් කියන බුද්ධිමත් නොවේ කියලා නැත්නම් ඒ පාර දාගන්නේ බුද්ධිමත් කියලා හැම එකම ඔක්කොම හොඳට කියන්නේ කියන්නේ බුද්ධිමත් කියලා ගෑන ළමයි එහෙම බුද්ධිමත් නෑ හොඳේ ඔක ගෑ බුද්ධිමත් නෑ ඔක සාමාන්‍ය මැෂින් එකක් නේ කියන බුද්ධිමත් නෑ නේද බුද්ධිමත් නොවේ හරි රයිට් හරි දැන් ලියන්න බලන්න හැ පරිගණක ක්‍රියාකාරීත්වය පහත පරිදි පෙන්නුම් කළ හැකියි. පරිගණක ක්‍රියාකාරීත්වය පහත පරිදි පෙන්නුම් කළ හැකියි. તો මෙතන මම කියන්නේ පරිගණක ක්‍රියාකාරීත්වය පටන් සරල හොඳ මේක මේ සරල සරල කියන්නේ මේක මාර්ග සරලයි. හරි එතකොට අක් ගන්න.
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා හොඳේ මෙහෙම දෙයක් තියෙනවා දැන් ඇත්තම කතන්දරේ ගත්තොත් එහෙම දැන් මේ කම්පියුටර් මිනිහා කියලා මනුස්සයා මේ කම්පියුටර් එකේ කොහොමද ගත්තේ මේ තියෙන වැඩ ටික කරගන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ කම්පියුටර් හදාගත්තේ මිනිසු දැන් ඉංජිනේරින් වලදී ගොඩනැගිලි හදනකොට මේක සෑහෙන පාවිච්චි කරනවා හරි කම්පියුටර් කියන එක එහෙම වුණාට මේ කම්පියුටරේ කියන එක මේ මිනිහට ඌමනම දෙයක් මිනිහට ඌමන වෙන තුනේ මේ නමුත් සමහර දේවල් මේ කම්පියුටරේ කියන එක මේ නිකන් කම්පියුටරේ තිබ්බර වැඩක් නැහැ වගේ හිතන දේවලුත් තියෙනවා කම්පියුටරේ තිබ්බර වැඩක් නැහැ කියලා දේවලුත් තියෙනවා දැන් අද කාලේ මනුස්සයෙක් කම්පියුටර් එකක මොනවද කරන්න වෙන්නේ ළමෙක් නම් ලාම්මක් දෙන කම්පියුටර් එකක ගෑනම ඉන්න ෆෝන් එක සිම්පුවක් දාන්න බෑ නේද උගක් කරන්න බෑ කියලා මේ මේ මොනවත්ම කරගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවානේ නමුත් සමහර පරණ කාලේ දේවල් තියෙනවා ඒ දේවල් ගැන කල්පනා කරලා බලනකොට හිතනවා මේ කම්පියුටර් චිප්පර කම්පියුටරෙන් කරපු දේවල් වලට දෙයක් කරලා තියෙනවනේ කියලා මෙහෙම දෙයක් තියෙනවා මනුස්සයගේ මනසට පුළුවන් සාමාන්‍යයෙන් කම්පියුටරට දෙයක් කරන්න මනස කියන එක දිනුනොත් සෑහෙන දෙයක් කරන්න පුළුවන් ඒකන හොඳටම හොඳම උදාහරණයක් තමයි මේ ඊජිප්තුවේ ගීසාවල තියෙන පිරමීඩ ඊජිප්තුවේ තියෙන ගීසාවල පිරමීඩ මේ ගීසාවල පිරමීඩ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරොත් එතන තේරෙනවා මොනතරම් මිනිසුන්ට මේ දෙයක් කරන්න පුළුවන්ද මේ මේ කම්පියුටරේ කරන සමහර දේවල් පුළුවන් මිනිසුන්ට කරන්න ඒවා හිතාගන්න බැරි තරම් අමුතු විදිහකට පොඩ්ඩක් ඔයාලා පිරමීඩ ගැන පොඩ්ඩක් YouTube එකෙන් පොඩ්ඩක් හොයලා බලන්න මමත් මේ ළඟදි තමයි පිරමීඩ ගැන පොඩ්ඩක් ඔය බලුවේ මොකද්ද මේකේ තියෙන කතන්දරය කියලා පිරමීඩ ගත්තොත් එහෙම පිරමීඩේ පැති කීයක් තියෙද පිරමීඩේ පැති කියලා තියෙනවා. ඒක බලන්න ඉතින් පිරමීඩේ පැති. හරිද? මොකද කියන්නේ? පිරමීඩේ දිශා කීයක් තියෙද? පිරමීඩේ පැති කීයක් තියෙද? පිරමීඩේ පැති තියෙන්නේ 4යි නේද? මොකද කියන්නේ උත්තරේ 4ක් කියන පිරමීඩේ පැති 8ක් තියෙනවා. පිරමීඩේ පැති 8ක් තියෙනවා. සාමාන්‍ය අපි අඳින පිරමීඩ නේ හොඳේ මේ ගණන් කරලා පිරමීඩ පැති හතරයි නමුත් මම මේකෙන් ඊජිප්තු පිරමීඩ පැති 8ක් තියෙනවා ඊජිප්තු පිරමීඩ උඩින් බැලුවොත් එම පිරමීඩ පැති 8ක් තියෙනවා පැති 8කට තියෙන්නේ ඒ කියන්නේ එක පැත්තක් ගත්තොත් එක පැත්තක් ආයම පාර කොහොම තියෙන්නේ මෙහෙම කොටක් කොහොම මෙහෙම මේවා තියෙන්නේ කොහොම උතර එක ත්‍රිකෝණයක ආය ත්‍රිකෝණ දෙකක් තියෙනවා කොහොම ඉස්සරහට ඇවිල්ලා ත්‍රිකෝණ දෙකක් තියෙනවා උඩින් බැලුවෙන් පස්සේ ඊජිප්තු පිරමීඩ වල තියෙන මේ ලම්බක ස්වභාවය මේ මේ ලම්බක බව ගත්තොත් එහෙනම් මේ ලම්බක බව හරියටම හරිම ලම්බකයි ආයෙක පොඩ්ඩක්වත් වෙනසක් නැහැ ලම්බක කියන්නේ ලම්බකම තමයි ආයෙ කිසිම වෙනසක් නැහැ ලම්බක බව සහ ගල් දෙක අතරකට බ්ලේඩ් තරයක් දාන්න බෑ කිසිම බ්ලේඩ් තරයක් දාන්න බෑ මොනම කොලයක් දාන්න බෑ ඒ තරම් ස්මූත් එයා කම්පියුටරේ නියන්තර බ්ලේඩ් එකෙන් කැපුවා වගේ ඉතින් ලේත් යන එක කියන්නේ මිනිස්සු කොහොමද ඒ දේ කරන්නත් කියලා සාමාන්‍ය හිතන තරම් ප්‍රශ්න සාමාන්‍ය මේ ටොන් දෙකක් විතර බලයි ටොන් තුනක් විතර තනි කළු ගල් කුට්ටිය කළු ගල් මිලියන 20ක් විතර කියන ලෝකෝෆු කියන ලොකෝ පිරිවෙන ගන්න මිලියන 20ක් විතර ලක්ෂ මිලියන 20ක් එතන ඒ වගේ ප්‍රමාණයක් ගිහින් තිනවා පිරමීඩිය හදන්න ගල් විතර ගල් පිරමීඩිය හදන්න අවුරුදු 27කින් මොකද පිරමීඩිය හදලා ඉවර කරලා දිනවා හරිද පිරමීඩිය අවුරුදු 27කින් 25 අවුරුදු 25කින් පිරමීඩිය හදලා දිනවා එහෙම බැලුවත් ගණන් හදලා බලුවත් මිනිස්සු 30,000 ගණන් කරලා තියෙනවා එක මිනිස්සෙක් නැත්නම් එක ගලක් සෑම මිනිත්තු දෙකකට වතාවක්ම පිරමීඩ ගලක් සෙට් කරන්න ඕනේ. කියන්නේ ටොන් දෙකේ ගලක් හැම තප්පර දෙකකට වතාවක්ම තප්පර මිනිත්තු දෙකකට වතාවක්ම පිරමීඩ හදන තැනට කළු ගල් අර තනි ටොන් දෙකේ ගලක් තියන්න ඕනේ හැම විනාඩි දෙකකට වතාවක්. ඒතකොට හිතා ගන්නවත් බෑ ඒ වගේ තනි ගලක් කොහොමද දෙනවද කියලා. කොහෙන් ගෙනද හිතා ගන්නවක් බැහැ. ඕකේ කතන්දරය කියන්නේ ජියෝමෙට්‍රි ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය සාමාන්‍ය ජ්‍යාමිතිය ගත්තොත් මේ ජ්‍යාමිතිය හරියටම හරියි. පිරමීඩ තුනක් මේ පිරමීඩ තියෙනවා සෑහෙන තියෙනවා. නමුත් ඔය ගොඩාක් ප්‍රතිශත පිරමීඩ තුනක් තියෙනවා. ඒ පිරමීඩ තුනේ මෙහෙම තියෙනවා හැඩයක්. මෙහෙම එක පිරමීඩයක්, මෙහෙම එක පිරමීඩයක්, මෙහෙම එක පිරමීඩයක්. මේ පිරමීඩ දෙක අතර දුර තියෙනවනේ. මේ දුර මෙන්න මේ දුර සහ අහස තියෙනනේ ඔරයන් මේ ඔරයන් නැත්නම් දඩයක්කාරයකින් තොර රටාව දඩයක්කාරයා තොර රටාව දුරගන්න පුළුවන් ඕන කෙනෙක්ට ගියන් පස්සේ දඩයක්කාරයාගේ තොර රටාව තියෙන බඳපටියක් මේ බඳපටියේ තොරතුමක් අන්නේ තොරතුමේ මේ තරු දෙකට
මැද තලු කොටක් කොහොම උට්ටිසිලා තියෙන්නේ. සහ මෙන්න මේ දුර සහ මේ දුර පරිමාණයක් පරිමාණයේ සලකලා ගත්තොත් සමානයි. මේක සහ මේක පරිමාණයක් වශයෙන් ගත්තොත් සමානයි. මෙතන ඉඳන් මේක දිහා බලන කෝණය සහ මේක දිහා මෙතන බලන කෝණය සමානයි. මම දන්නේ නැහැ මොන විදිහකින් මේ තරක විද්‍යාව සහ මේ මැත්ස් කියන එක මේ ඒ මිනිසු කියලාද කොහොමත් මෙහෙමයි. ඊජිප්තු ග්‍රීක ඒ රටවල් ආසියක ඊජිප්තු ග්‍රීක ඔය දෙක ළඟ ළඟනේ තියෙන්නේ. ඊජිප්තු සහ ග්‍රීසිය ළඟ ළඟ තියෙන රටවල් දෙක. ඔය දෙකේ තියෙනවා සෑහෙන ලොකු දෙයක් ලෝකෙට වෙනස්කමක් කරමු ලොකු මිනිස්සු අමුතුම ජාති මිනිස්සු ප්‍රා කොටස කියන රටවල් තමයි ග්‍රීසිය සහ ඊජිප්තු සහ ග්‍රීසිය. ඉතාලිය. හරිද? එතකොට අනුපාත සමාන වෙන්නේ. එතකොට මේක ගත්තන් පස්සේ ඒ කියන්නේ ඒ රටවල් වල මිනිස්සු මේ පයිද කරස්ලා මිනිස්සු ඔක්කොම ග්‍රීක ඔය ඊජිප්තු ඔය හරිය මිනිස්සු. හරිද? ඒ මිනිස්සු හරි මැස් පැත්තට ගොඩක් ත්‍රිකෝණ මිතිය ආරම්භන කරන ඔක්කොම වගේ දේවල් ওই ඊජිප්තු ග්‍රීක මිනිස්සු අදාළ දේවල්. ඉතින් ඒකල් කම්පියුටරයක් ගැන කතාවක් ඇත්තේවක් නැහැ. කැල් එකක්වත් නැහැ කල්. කැල් එකේ තියෙන කම්පියුටරයක්. ඉතින් ඒ තරම් මිනිස්සුන්ට පුළුවන් දෙයක් තියෙනවා. දැන් අර අපිට ඒක දැන් නැති වෙලා ගිහින් තියෙන කම්පියුටරයක් හින්දා. හරිද? මේක හරි ලොකු කතා කරන්න. හරිද? රයිට්. එතකොට දැන් අපි ඒක කිව්වා. හරිද? මේක ඇඳලා ගත්තා ලියන්න. පරිගණකයට දත්ත ඇතුළත් කරනු ලැබේ. පරිගණකයට දත්ත ඇතුළත් කරනු ලැබේ. පරිගණකයට දත්ත ඇතුළත් කරනු ලැබේ. ඉස්සරහින් ඉන්පුට් කියලා. ඇතුළත් කරදී කියන ඇතුළත් කරන්නේ ඉන්පුට් නේ ඇතුළත් කරනු ලැබේ. දත්ත නේ දත්ත ඇතුළත් කරන්නේ. දත්තහ උපදේශ කියන්නේ දත්තහ උපදේශ. දත්තහ උපදේශ ඇතුළත් කරනු ලැබේ. මොකද උපදේශ කොහොමද මොකද මම දැන් උපදේශක් කියන්නේ මොකද්ද? උපදේශක් මම කියන්නේ උදාහරණයකට. ඔයාලට ෆෝන ටච් කරනවා නේද? ෆෝන ටච් කරන්නේ ටච් කරනවා කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් එකට කියන්නේ කම්පියුටරේට නැත්නම් ක්ලික් කරනවා කියන්නේ ක්ලික් කරනවා කියන්නේ ඔයාලා කම්පියුටරේ එකට ඉන්පුට් කරන උපදේශක් මේක මේක තෝරගන්න වගේ උපදේශයක් දෙනවා ඒකත් ඉතින් ඉන්පුට් කරන දේ ඒක තමයි කියන්නේ ටච් කරනවා කියන්නේ ඒත් එහෙමනේ බැක් වෙනවා කියන්නේ ඒත් ඒක තමයි අර ඊතල එහෙම බොහොම බැක් වෙනවානේ නැත්නම් මොකද දැන් ගෙස්චර්ස් තියෙන ඔහොම කරනවා ඔහොම කරනවා ඔහොම කරන පස්සේ වෙන්නේ ඒක තමයි හතරදේ එයා ගෙස්චර්ස් තියන ඒක දේවල් තමයි ඒ ඔක්කොම වැඩ කරන්නේ කම්පියුටරේ විධාන ඒ දින උපදේශ හදත්ත තමයි තුලත් කරන්නේ රයිට් කියන දත්ත මගින් කිසිදු නිගමනයකට අපහට එළඹිය නොහැක දත්ත මගින් කිසිදු නිගමනයකට අපහට එළඹිය නොහැක අපිට කිසිම නිගමනයක් දෙන්න නැහැ දත්ත දිහා බලලා මේක මොකද්ද කියන්නේ මන්ද කිසිදයක් අපිට ගන්න පුළුවන් දෙයක් නැහැ දත්ත මගින් කිසිදු නිගමනයකට එළඹිය නොහැක ඊළඟට පරලෝකන ඇතුළත් කරන ලැබූ දත්ත ඇතුළත් කරන ලැබූ දත්ත හා උපදේශ ඇතුළත් කරන ලැබූ දත්ත හා උපදේශ යම් විශේෂ යම් විශේෂ ක්‍රියාවලියකට ක්‍රියාවලියකට වරහසේ ප්‍රොසෙස් එක ප්‍රොසෙස් භාජනීය වී ඉන්පසුව එමගින් ඊළඟ කියන ඊළඟ තරෝම ඉන්පසු එමගින් තොරතුරු ප්‍රතිදානය කරනු ලැබේ
Right. ඊළඟට පරිගණකයට දත්තහ තොරතුරු දත්ත ඇතුළත් කිරීමට දත්තහ උපදෙස් ඇතුළත් කිරීමට දත්තහ උපදෙස් ඇතුළත් කිරීමට ආදාන උපාංග ආදාන උපාංග තොරතුරු පිට කිරීම පිට කර තොරතුරු ලබා ගැනීමට තොරතුරු ලබා ගැනීමට ප්‍රතිදාන උපාංගද භාවිතා කරයි ප්‍රතිදාන උපාංගද භාවිතා කරයි ඉන්පුට් කරන්න ආදාන උපාංග අවුට්පුට් කරන්න ප්‍රතිදාන උපාංග ගන්න ලබා ගන්න ප්‍රතිදාන උපාංග ගන්න හරිද ළයාණි නේද පරිගණකයේ පරිණාමය පරිගණකයේ පරිණාමය හරි මේක හතන්දරේ ජෙනරේෂන්ස් තියෙනවා පරිණාම මේ මේ පරම්පරා පරිගණක පරම්පරා තියෙනවා දැන් පරිගණක පරම්පරාවල් තියෙනවා දැන් මේ 7th ජෙනරේෂන් දැන් 8th ජෙනරේෂන් මම ගන්න දැන් එනවා 8 වෙනකන් දැන් එනවා ජෙනරේෂන් නම් 8 තමයි මම ගන්න දන්න තරමින් ජීන්නේ ළඟින් දැන් අර රොබෝට් ඔය කම්පියුටර් එකන් ඉස්සර නම් ඉතින් ඔය අක්කපල ගියාවා ඉස්සර කියන්නේ මීට අවුරුදු ගන්න කලින් නමුත් දැන් නම් ඉතින් වෙනස් වෙලා තියෙනවා දැන් ඉතින් අර ඇච්චර කම්පියුටර් පැත්තට 11ක් වෙනවද මම කියන්නේ මාර්විතර ලෝක ජීවිතවලින් 11ක් වෙනවද මම දන්නේ 8 කරන විතර ඒ කියන්නේ ඇච්චර ලොකු අප්ඩේට් එකක් කම්පියුටර් පැත්තට නෑ මොකද මම සාමාන්‍යයෙන් පවර් ග්‍රිල් කම්පියුටර් වලට මම එහෙම කැමති ආසාවක් නෑ කම්පියුටර් එක ෆෝන් එකට ටීවී එකට එහෙම ලොකු ආසාවක් නෑ නේද මම කම්පියුටර් කරන්නේ මම හොයන්න කැමති නෑ ඒක මට මම ඇත්තට කැමති නැති ඒ හින්දා කම්පියුටර් එක නේද පොඩි කාලේ ඉගෙන ගත්තා පොඩි කාලේ ඉඳලා පස්සේ මේ ලැන්ග්වේජස් ගැන ඉගෙන ගත්තා මේ අපි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නකොට ලැන්ග්වේජස් ගැන ඉගෙන ගත්තා ඒ හරින් සමහර මේ ඉන්ජිනියරින් සොෆ්ට්වෙයාර් නම් ඉගෙන ගන්නවා ඔය අපි ඔටෝකැඩ් සොලිඩ් වර්ක් ඊට පස්සේ ප්‍රෝටීස් ඒ වගේ සොෆ්ට්වෙයාර් දිනා ඒ වගේ ඉගෙන ගන්නවා ඒ හරින් ඉතින් අර ලොකුවට මේ කම්පියුටර් එක නේද දැන් අර එහෙම ලොකු අප්ඩේට් නැහැ මේ ඉගෙන ගන්න සෑහෙන්න මේ දැන ඉගෙන ගත්තා නමුත් ඒරල් ඊට පස්සේ ඉතින් පස්සේ ඒරල් එක දෙන්නා ඉති ඊට වඩා ඉතින් අර තිබ්බ අපි ඊට පස්සේ මේ මේකේදී උගසත් දෙවනේ කරගෙන යනවා නම් ලැන්ග්වේජස් ඉගෙන ගන්න ඉතින් පස්සේ ඔය සම සමහරක් ඉගෙන ගන්න ගත්තා මේ ඔය ඔටෝකැඩ් සොලිඩ් වර්ක් වගේ ඉංජිනේරි සොෆ්ට්වෙයාර් එතන හැම එකම පරිණාමයක් තියෙනවා පරිණාමය අපි උනත් පරිණාමයේ මිනිස්සුනේ අපි යම් කිසි දවසක ඉඳන් ඉඳන් පරිණාමනේ වෙලා වෙලා තියෙනවා දැන් ඇවිල්ලා තියෙනවා ඒ අපි මේ මුලින්ම වඳුරෝනේ ඉතින් කොච්චරවත් නේ මොනවා ගන්න වඳුරෝනේ එතකොට ඉතින් වඳුරෝ තමයි ඉතින් මේ ගන්න මේ ඇවිල්ලා තින්නේ හරිද එතකොට දැන් අපි වගේම තමයි ඉතින් කම්පියුටරේ පරිණාමක වෙච්ච දෙයක් මේක ලෝකේ ප්‍රථම ක්‍රමලේඛිකාවකුත් තියෙනවා ඒක ඔගොස්ටෝ ලව්ලිස් කියලා මට මතකයි මුලින්ම ලෝකේ කම්පියුටර් ලැන්ග්වේජ් එකක් ලිව්ව ගෑනු කෙනෙකුත් ඉන්නවා ගැහණු කෙනෙක් ඇඩා ඔගස්ට් ලව්ලිස් කියලා. හරිද? එයා තමයි මුලින්ම කම්පියුටර් ලැන්ග්වේජ් එකක් ලියන ගැහණු කෙනා. ක්‍රමලේඛිකාවක් කියලා. ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. එහෙම අයත් ඉඳලා තියෙනවා. එතකොට
මේ ජෙනරේෂන් දින පහක් අපි දැන් කතා කරන පහක් මොකද පහක් තමයි වෙනස් වෙවි ඇති නේ 6 7 8 9 10 11 12 ඔක්කොම තියෙන්නේ සර්ව සිද්ධාන්ත හැබැයි සර්ව සිද්ධාන්ත මේ සමාන සිද්ධාන්ත එන්නේ න සංකීර්ණ වෙනවා ලොකුවට සංකීර්ණ වෙන්නේ නැහැ හරිද එතකොට පළවෙනි මට්ටමේ පළවෙනි පළමු පරම්පරාව දැන් ඉතින් කියන්න දෙන්නේ මෙහෙම හරිද කියන්නේ මේක දැන් මේ පරම්පරා පහ නම් පහක් නැහැ තින පළමු පරම්පරාව දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව පස්වෙනි පරම්පරාව එහෙම තියෙන්නේ හරිද රයිට් ලියා ගන්න අංකයක පළමු පරම්පරාව පළමු පරම්පරාව මේ පළමු පරම්පරාවේදී පාවිච්චි කරලා තියෙන මේ ප්‍රධානම තාක්ෂණය තමයි මේ දුරාංග තාක්ෂණය දුරාංග ගැන තමයි කියන්නේ දුරාංග කියලා කියන්නේ භෞතික අල්ලන දේවල් වලට පරිගණකයේ භෞතික අල්ලන ගොන් දේවල් තියෙන දුරාංග කියලා කියනවා අපිත් තියෙන දුරාංග එක අපි අපේ මිනිස්සුරේ දුරාංග කියන නහය කන ඇස් ඔය අපිත් තියෙන දුරාංග තමයි ඉතින් දුර දේවල් දුරාංග මෘදුංග මෘදාංග දෙන දුරාංග තියෙනවා දැන් අපේ සිරුරේ තියෙන දුරාංග දුර දේවල් දුර වූ අංග මෘදුකාංග මෘදු මෘදු අංග අපේ ඇඟේ මෘදු අංග කොහොමද කියයි මෘදු අංග අපේ ඇයි මේ අපේ මේ කම්බුල මෘදුයි කියලා ගැලනම කියයි එහෙම නෙමෙයි ඉතින් ඒක අරගෙන ගන්නේ මෘදුකාංග සහ දුරාංග දුරාංග අල්ලන්න පුළුවන් මෘදුකාංග අල්ලන්න බැරි ක්‍රමලේ ඒකන තියෙන්නේ තමයි උපදේස් මාලාව ගබඩා කරලා හරිද ඒක අපේ තිනං අපේ දේවල්ම තමයි ඔතන තියෙන්නේ වෙනසක් නැහැ ඔක හරිද එතකොට දැන් පළමු පරම්පරාව අතින් පළමු පරම්පරාවේදී පාවිච්චි කරපු ප්‍රධානම ටෙක්නොලොජි එක දුරාංග තාක්ෂණය දුරාංග තාක්ෂණය තමයි මොනවද වැකුම් වැකුම් ටියුබ් එක ඒක තමයි අපිට පාවිච්චි කරන අපිට හැමදේම මුල්ම මේ දුරාංග තාක්ෂණය ක්‍රිප්ට් කරනද එතකොට මේකේ පාවිච්චි කරන මුල්ම උපාංගය තමයි මුල්ම දුරාංග තාක්ෂණය දැන් ඔය දුරාංග තාක්ෂණය කිව්වොත් තේරුන්නේ නැහැ ඇත්තටම ගෑනු මොකටද හරිද ක්‍රිප්ට් එක නැලින මේ පාවිච්චි කරන දුරාංග තාක්ෂණය දැන් උදාහරණයක් ගත්තම දැන් මොකද මේ ඕකට එකදී මොකද නම් මදර්බෝඩ් එකේම අතන මේ මදර්බෝඩ් එක සර්කිට් එකක් ගන්නකොට සර්කිට් වලින් IC අරමන් දිනේ ආන්ගේ IC ඕවමට අමතරව මුල්ම කිනියෝදී රික්ත කරනවා රික්ත කරනවා තමයි මුල්ම කාලේ ප්‍රධාන වශයෙන් මොකද තිබිලා තියෙන්නේ ඕ අතුරු තිබිලා තියෙන රික්ත කරනවා ඉස්සරහ කම්පියුටර් තමයි ගොයක් කොම්පියුටර් ලොකුයි ඉතින් මේ වගේ රික්ත නැහැ පොඩි පහේ කරන්නේ රික්ත කරන සාහෙන් ලොකුයි රික්ත කරනවා තමයි ප්‍රධානම කියනවා ඔක අසිරු ප්‍රෝටීන් එක ඇමයිනෝ වල ඉන්නේ ආන්ගේ වගේ පළමු පරම්පරාවේ පරිසරයට ඇතුළේ වැඩිපුර ඉඳලා තින්නේ රික්ත කරලා. යා තමයි ගියම ගහලා තියෙන්නේ. වැකුම් ටියුබ් එක. හරිද? රයිට්. එතකොට ඔක දෙවෙනි පරම්පරාවට එනකොට පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මේක තමයි මෙහෙමයි. මොකද දැන් මේක දැන් කියාවි දිහන හැරි කියයි එහෙම අදාළ වෙන්නේ. මොකද මේක ආනා විභාගයටවත් ඇවිල්ලා නැති මේවා මේ හරිද? දෙවෙනි පරම්පරාව ගත්තොත් එහෙම දෙවන පරම්පරාවේදී මේක ට්‍රාන්සිස්ටර්ස් වලට වත් දිනවා ට්‍රාන්සිස්ටර්ස් දෙවෙනි පරම්පරාව වෙනකොට බහුල වශයෙන් ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන් න්‍යාලු ලුවන්ට උපාංගය දෙයක. يعني ඇතුලේ ඔය මදර් බෝඩ් වල අමලන් ගනේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කරන වෙලාවෙම එක හදලා තියෙන්නේ මැෂින් එක ඇතුලේදී. තුන්වෙනි එකේදී ඕනේ නම් විශේෂ කෙනෙක් ඒ තමයි අනුකලිත හරියට ඉන්ක්‍රගෙන සර්කිට්. නැත්තම් තුන්වන පරම්පරාවේදී දිනවා අනුකලිත පරිපත IC ඔය IC නම් මොකද මොනවද IC 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 කියන්නේ සාමාන්‍ය IC එක හැඩින් ගලු මෙහෙම කොටුවක් තියෙනවා මෙහෙම පින් ගොඩාක් කොහොමද තියෙනවා මොම ගොඩාක් තියෙනවා පින් IC එක මම IC එක පෙන්නන වීඩියෝ එකේ හතරවෙනි පරම්පරාවේදී ඔබ හතරවෙනි එකේදී හරිද හතරවෙනි එකේදී අනුකලිත පරිපතේම තමයි හරිද හැබැයි පොඩ්ඩක් මේක විශාල ප්‍රමාණයක් පොඩ්ඩක් මේක යම් ප්‍රමාණ විශාල ප්‍රමාණයක් කියන්නේ යම් ප්‍රමාණ විශාල ප්‍රමාණයක් කියන්නේ මේ තාක්ෂණය අතින් දියුණු වෙච්ච පොඩ්ඩක් විශාල ප්‍රමාණයේ අනුකලිත අනුකලිත පරිපථයක් කියලා තියෙනවා පොඩ්ඩක් යම් ප්‍රමාණයකට විශාල වුණු යම් ප්‍රමාණයකට විශාල වුණු පරිපථද දැන් උදාහරණ වශයෙන් CPU එක කියන්නේ සෙන්ටර් ප්‍රොසෙසින් යුනිට් එක CPU කියලා කියන කම්පියුටර් එකේ ඒකත් මම පෙන්නන්නම්කො ඒක ගත්තොත් එහෙම ඒකත් දෙවෙනි ට්‍රාන්සිස්ටරයක් ට්‍රාන්සිස්ටර ඒකට මහා පින් ගොඩක් තියෙනවා එතන හතරේ පරම්පරාවේදී ටිකක් විශාල වූ පරිපථයක් තමයි CPU පාවිච්චි කරලා තියෙනවා. පස්වෙනි පරම්පරාවේදී ඒත් ඒ වගේ තමයි දියුණු ට්‍රාන්සිස්ටර්ස් නැත්නම් දියුණු IC දියුණු උණු
ප්‍රොසෙසර්ස් පාවිච්චි කරන දියුණු දියුණු ඉතාලි දියුණු IC තමයි පාවිච්චි කරන ඔය දැන් ඉස්සරහට ඔක්කොම IC තමයි තියෙන්නේ IC හරිද මම කියන්නේ මේ ඉතාලි දියුණු IC ඉතාලි දියුණු උ අනුකූලිත පරිපත හරිද මම ඔයගොල්ලෝ පෙන්වන්නම්කෝ ඔය කියන නම් ටිකින් කියන දේවල් ටික පෙන්වන්නම් දැන් ඔබට අගල්පල යගන්නකෝ පරිපතය පළමු පරි පරම්පරාව ඔයගොල්ලන්ට හොඳ වගෝක් ගහගත්තන මොකද පරිගණක පරම්පරාව භාවිතා වූ දුරංග තාක්ෂණය කියලා ගහලා තන වැඩි වල බලා ගන්න ගැලම බලා ගන්න ගැලම කියන හැමෝම බලා ගන්න ඉතින් කොල්ලෝ තුන කොල්ලෝ බලන බලා ඉන්න එපා හැමෝම බලන්න මේ දින්නේ මේ ෆස්ට් ජෙනරේෂන් එක ඉඳන් ආපු ටික ටයිම් එක මේ දින් ටයිම් එක හොඳයි කාලෙත් එක ආපු වීඩියෝ දින්නේ ඔන්න වැකුම් ටියුබ් එක මෙනි මේ වගේ කරේ මේ දින්නේ හරි මේක නිකන් ටියුබ් එකක් හරිද ට්‍රාන්සිස්ටර් පින් තුනක් තියෙනවා ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC එක මේ තියෙන්නේ ඊට වඩා පොඩක් වැඩි විතර වෙරි ලාර්ජ් ස්කේල් ඉන්ටග්‍රේටඩ් ඉන්ටග්‍රේෂන් මේක පොඩ්ඩක් අරට වඩා ටිකක් සංකීර්ණ ලොකු විච් එකක් මේන තියෙන අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටග්‍රේෂන් එක නේද ගොඩාක් ලොකු සංකීර්ණ එච්චරක් තමයි පස්සේ ඉකිට පාවිච්චි කරන්නේ ඔය ඊයේ දින්නේ ඒවා අවුරුදු 1000 of vacuum tubes consume lot of power ගොඩක් තාපය මේ පවර් එක මම පාවිච්චි කරනවා ලාර්ජ් ඉන් සයිස් සාහෙන ලොකුයි එක්ස්පෙන්සිව් ගොඩක් වටනවා ඔය ලොකු ගතේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් කියලා කියන්නේ හරි ඔය ඉන්නේ ඔන්න දිනයි ඔය 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 කම්පියුටර් තමයි මුල්ම කාලේ ඕවාස් දින ටියුබ් තමයි තියෙන්නේ බලන්න කොහෙන්ද නැවක් වගේ නිකන් මම ඔයාලට මේ පෙන්න ඔයාලට මේ අවබෝධයක් ගන්න මම වැඩේ කරලා දෙන්නේ හොඳේ කම්පියුටර් යන අවබෝධයක් ගන්න පරිගණක සම්බන්ධ ඔය තින්නේ කල් ගාපු දැන් පොඩ්ඩක් IBM හත් ඔය තින්නේ දැකද මේ ට්‍රාන්සිස්ටර්ස් ගොඩක් තියෙන මේක නිකන් ඇවිල්ලා දැන් සංකීර්ණ හතන්දරයක් දැන් කලින්ට පොඩ වෙනස් වෙලා පොඩ්ඩක් පොඩි වෙලා කලින් ඇවි අර වීල් දිබ්බා නැවක් වගේනේ ලොකු තාපයකින් උදාහරණ මේකේ ඇතුළෙම ඉන්න බෑ කම්පියුටර් ඉස්සරහින් කම්පියුටර් ඇතුළෙම මිනිස්සු දැන් ඉතින් කොහොමද මේ කොම්බින ඉන්නේ ඉස්සරහින් මිනිස්සු මිනිස්සු තමයි කම්පියුටර් ඇතුළෙ ඉන්නේ ආ තුන්වෙනි එකේදී පාවිච්චි කරනවා මේ access using keyboard monitor used operating system තුන්වෙනි එක විසින් ලියා ගන්න key යතුරු මොකද මේ keyboard monitors operating system භාවිතා කරනවා කියලා මේ තියෙන keyboard monitor මම ඔයසට කියලා දෙනවා operating system භාවිතා කරනවා මුල්ම තර පාවිච්චි කරන තුන්වෙනි generation එකේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ keyboard monitor operating system භාවිතා වෙයි. තුන්වෙනි එක තමයි පාවිච්චි කරලා තිනවා හොඳ. ආන්ගෙනා. වැඩිදී මේවද උදාහරණ. තුන්වෙනි පරම්පරාව ඒවා පොඩ්ඩක් පොඩි වෙන හොඳ. දැන් fourth generation එකේ නම් Microservice VLSI. ඔය ඉතින් පොරොසෙ මෙමින් පින් ගොඩක් මේ වෙන තමයි දත්ත ඔය හිටපෙන තෝතුරු කබර ගමන් කරන්නේ. මේ වැඩි සෑහෙන සංකීර්ණ මිනිස්සු මේ හිතපු හැටි තමයි ඉතින් හිතා ගන්නත් බැරි අපිට. ස්මෝල් පෝටබල් එක කියන්නේ මුලින්ම මේ එහා මෙහා ගමන් කරන්න පුළුවන් මට්ටමේ තියෙන හදේ පරම්පරාව තමයි කම්පියුටර් එක. පෝටබල් බෝට් එකද තියෙන්නේ මොබිලිටි එක සංචරණය කියන එකයිලා තින්නේ හතරෙනි මේකෙදී. නැයිදීනේ හදින්නේ පරම්පරාව විදිහට කොම්පියුටර්
ෆිෆ් ජනරේෂන් ෆියච දැන් තින්ති හොතම ඕඩක්ඉතින් දැන් දියුණුල තියනතින් සෑහෙන්න්න කොම්පියුටරල ෆෝන් වල තමන්ට කෘතිම බුද්ධිය ආර්ටිෆිල් කියන්නේ කෘතිම කියන කරන දැන් ඉතින් කෘතිම බුද්ධිය කොඩා පාච්චි කරන්නේ ඔය කියන උපාංගවල තියන්නේ හයයි ඕ ඉතින් පස්සේ තියන්නේ ගොඩක් අඩු කොටස් ඔව් පහ තමයි සාමාන්‍යයෙන් ගුලකුරුම වෙනසක් කළා තියෙන්නේ පස්සිනියක එතනින් පස්සේ තමයි ඉතින් පස්සේ පස්සිනියකින් පස්සේ අර කියන්න තමයි වෙනසක් නැහැ මොකද ඒක ආස්සෙමයි වෙනසක් තියෙන්නේ ආස්සෙම අඩු කොටස් තමයි ඉන්නේ පහින් පස්ස පහ හය හත අතර ඉන්නේ පස්සේ එකම සිස්ටම් එකේ දැන් මගේක හත 7 එකක් මං ගාලු 7 මොකද 8 දුක මං ගාලු 7 ඉනි පරම්පරාව එක 7 ඉනි පරම්පරාවයි 8 ඉනි පරම්පරාව එකතු වෙන මගේක වඩා performance එක වැඩි නමුත් අර ඇතුළේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් නැහැ ඒක එක වගේ නමුත් දැන් පළවෙනි එකයි දෙවෙනි එකයි තව හතර තියෙන වැකියුම් ටියුබ් අයි ට්‍රාන්සිස්ටර් ට්‍රාන්සිස්ටරේ පාර වෙලා අනුපත IC වලට ඔහොම වෙනස් කරද්දී ලොකු වෙනසක් මේ වයින් මේ ලොකු විකාශනයක් නැහැ නමුත් මෙතින් පස්සේ ලොකු විකාශනයක් නැහැ ස්පීඩ් එක වෙනවා අනම්මනම් ඔය එක කරන්න තමයි ඉඳලා තියෙන්නේ ඒක තමයි කියන්නේ මේක අනු කොටස් තියෙනවා කියන එක ඉතින් ඉතින් හර අපිට අවශ්‍ය වෙන්නේ තේරෙනවද මොකද තේ BST සෙට් එක අපි BST සෙට් එක මොකද තේ ලොකු අපාදයක් නෑ නේද තේරෙනවද කවුරු කවුලක් නෑ නේ ටිකක් අවුල් මොකක්ද අවුල මොකක්ද අවුල මොකද ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ අයියෝ මොකද්ද මේක මේ මෙහෙන හරල ගන්නේ ඒක මේ පාවිච්චි කරන පරම්පරාවෙන් පරම්පරාවට ආපු හැටි කියලා දීලා ඉන්නේ ඒක පරිගණක ඇතුළු වෙනස් වෙන්නේ නැති. ඒක මේ මහා ලොකු දෙයක් නෑ. එහෙම මේ ලොකුට බය වෙන්න කාරණා තමයි ලොකු දෙයක් නෑ හොඳ. පොඩ මඩ ගෑලමයි කියන්න. මොකද ගෑලමෙන් ලොකුට පස්සේ BST කරන ළමයින්ට පස්සේ මොකද ඔකෝ කියන්න හොඳද? මොකද IB එක ඩිප්ලොමට් එක කොහොමද උත්තර කරන්නේ? මොකද මොක පොඩි කාලේ ඔක අතපත ගාලා කරන්නේ කරන්නේ. නමුත් ගෑලමෙන්ට පොඩ ඔක ප්‍රශ්නේ දී පොඩ ඔක ගෑනම කතා කරලා කියන්න. කතා කරලා මැසේජ් එකක් දාන්න මොකද තාත්තගේ තේරුම පැද්දද ඔක කියන්න නැතම දන්නේ නැහැ මොකද කත්ති කියලා බලන්නේ. IT ටික කරනකොට මිනිස්සුත් වර්ගීකරණය කරන්නේ මිනිස්සු තමයි කරන්නේ හොඳ මිනිස්සු ගුණහපත් මිනිස්සු කුහක මිනිස්සු ලෝ මිනිස්සු එහෙමගේ කීයදී විදිහට අපි මේක කරන්නේ ආන් ඒ වගේ මේ කම්පියුටර් කියන්නේ කුහක කම්පියුටරේ එහෙම නෙවෙයි හරියද ලොකු පොඩි බවනෝ සහ තාක්ෂණය මත තාක්ෂණය මත නම් ක්‍රම තුනයි තියෙන්නේ ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ් හරියද හරියද එතකොට මේ ප්‍රමාණයක් තින් ගත්තොත් එහෙම කම්පියුටර් ප්‍රධාන ආකාර කිහිපයකට බෙදෙනවා මයික්‍රෝ කම්පියුටර්ස් තියෙනවා මිනි කම්පියුටර්ස් තියෙනවා සුපර් කම්පියුටර්ස් තියෙනවා يعني එක එක සුපිරි පරිගණක කියලා කියනවා අපි වල ඒ වගේ දේවල් තියෙනවා සුපිරි පරිගණක ගත්තොත් එහෙම සුපිරි පරිගණක කියලා කියන එක සුපිරි මට්ටමේ කෙනෙක් එයාට විශේෂණ ඉතර වඩා ඒ වගේ මධ්‍යම මට්ටමේ තියෙනවා
මයික්‍රෝ මිනි ඒ වගේ ඒ මයික්‍රෝ මිනි ඒවන මේන් මයික්‍රෝ මිනි මේන් සුපර් ඔහොම යන්නේ මයික්‍රෝ මිනි මේන් සුපර් ඔයාකට ප්‍රති මේ පරිගණක ප්‍රමාණය අනු වෙනස් වීම සිද්ධ වෙනවා සාමාන්‍ය සුපර් කම්පියුටර් අපේ වරට සෑහෙන ලොකුයි සෑහෙන ලොකු ගොඩාක් මේ ගොඩාක් ඔය මේ ඒවා මේ පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න සින්දු හන්නේ වගේ වලට කම්පියුටර් පාවිච්චි කරන්නේ ඒවා සුපිරි පාලනය කරන පාවිච්චි කරන ගොඩාක් ඔය මේ NASA ඊට සිනින් පස්සේ ගොඩක් ඔය මේ මේ විද්‍යාත්මක දේවල් කරන තියෙනවා තිබුණ ගොඩක් බරට වැඩ කරන තැන් තියෙන්නේ අන්න ඒ වගේ තැන්වල තමයි සුපර් කම්පියුටර් කියන සංකල්ප භාවිතාවේ සුපර් කම්පියුටර් කියන එක සුපිරි පරිගණක කියන එක නේද හරි රයිට් ඔව් දැන් ඔය ලොකු ජාලාවක් නේ Facebook වගේ ලොකු ජාලා Google වගේ ලොකු ජාලාවක් අන්න ඒක ලොකු කොම් දැන් Zoom වගේ දැන් මේ Zoom තියෙන්නේ ඕවා දැන් ලොකු ලොකු කම්පැනිස් නේ ඔයාලා ලොකු ව්‍යාපෘතිජ කම්පැනිස් නේ ඔයාලා ලොකුවට සිස්ටම් එකක් තියෙනවා ලොකු කස්ටම් බේස් එකක් තියෙනවා ලොකු බේස් එකක් තියෙනවා හැම වෙලම බිසි වෙන තැන් ඔය YouTube එක Facebook එක Twitter ඒ social media ඒවයි හෙඩ් ඔෆිස් තියෙනවානේ ඒවා හැමතැනම අපේ මේ තියෙන මේ මේ තපල් කාර්යාලය වගේ වකත් එහෙම එකක් නෙමෙයි ඕක හැම වෙලෙම රෑ පෑ විතර වැඩ මිනිස්සු අපි බාහිරත් ඔක අපේ වුන් ඉන්නවනේ ගිහිල්ලා සොදින් මේ මිනිස්සු එක එහෙම නැගිටින් ඉන්න කවුරක් අර නමුත් අර කියන්නේ ඒකේ තන කවුරුත් ඉන්න උතේ වැඩ කරන කම්පියුටර් වල හර තමයි සේවර්ස් වලින් තමයි ඒවා පාලනය වෙන්නේ මොකද මේ මිනිස්සු රිපෝට් බෑක් පුළුවන් නෑ ඔක ඉස්සලා වල හැමදාම ඕක කරගෙන ඉන්න ඒවා පාවිච්චි කරන මේ ලෝකයේ අති විශාල ඌ මේ ගිරුම් ප්‍රමාණය පාලනයකින් සිදෙනවා දැන් බැංකු බැංකු කටයුතු ඕනනම් කමක් නෑ බැංකු කටයුතු ඉතින් බැංකු කටයුතු ඒවා ඉන්න සංකීර්ණ සිද්ධිනේ දැන් ඩොලරක එහිමී වෙනවා අපේ සල්ලි කාඩ් එකේ සල්ලි කපා ගන්නවා නා ඒවා අන්තර්ජාතික මට්ටමේ ගනුදෙනු සිද්ධනවනේ ඉතින් ඒවා ඔක්කොම සිද්ධ වෙන ලොකු කම්පියුටර් සහ සුපිරි පරිගණක ඒවා මේ ඒවා මේ ඉසේ ඉසේ ලොකු මතකයක් තියෙනවා මාර ස්පීඩ් අර හොඳටම වැඩ කරන්න පුළුවන් ඒවා හොඳට පර්ෆෝමන්ස් කරන පර්ෆෝම් කරනවා ගණිතමය පැත්ත හොඳටම කරන්න පුළුවන් කැල්කියුලේෂන් හොඳටම කරන්න පුළුවන් යන්නේ දේවල් කිහිපයක් එකපාරට කරන්න පුළුවන් ලොකු පරිගණකයක් තියෙන සුපර් ග්‍රිඩ් කියන්නේ එයාට විශාල තුනක් තියෙන ටික ලොකු පරිගණකයක් සහ තවත් පරිගණක සෑහෙනියාව ජාල කරන්නේ කරන් ඉන්නේ තව කට්ටිය අල්ලන් ඉන්නේ වටේ රුම් අල්ලගෙන අල්ලන් ඉන්නේ යා කට්ටිය අල්ලන් ඉන්නේ ඒ හරහා තත්ත්වයක් ගින්න ගන්නවා ඒවා විශ්ලේෂණය කරනවා එහෙම තමයි සුපිරි පරිගණකයක් වැඩ කරන්නේ හරිද මේ ඉතින් එහෙම කියනකොට ඕකට සාමාන්‍ය අවබෝධයක් නින් ලැබෙනවා නැති ඉතින් ලොකු පොඩි බිඳුවෙම මට්ටමේ ඉඳලා මේක වුණා සාමාන්‍යයෙන් ඒක කියද්දී සාමාන්‍ය මට්ටමේ අදහසක් එනවනේ ලොකුම අදහසක් ඕනේ නැහැ දල වශයෙන් අදහසක් ඔයාලට එනවනේ රයිට් ම්ම්